हरी एनावन हेमोठम सुब रात्रियाक जयवेवा एन हेमोम नवंबर मासे नाहतरवेनी इरिदा रात्रि अटाई तिहे एकुलास श्रेणी तीयरी क्लास से कट संबंध वे छपे आदरणीय दारो आदरण सादरण पीलेगा नवा होदाई अदवागी दावसका क्रिकेट मैच का तीन वेलाग वर्ल्ड कप के ने द फाइनल मैच का तीन दावसक मैच का बलन नेतुव अपे क्लास से कट गुडाक दारो एक वेला तीन ना समहार दारो ने द फाइनल मैच का बलन के दरन अथर वेला इन पुलवा ऑनलाइन क्लास से कट कर लेती है ने पुलवा होदाई गुडाक का एक वेला तीन क्लास से कट एक आज दावसक डेटे का पे आरंभ करमु पाठम आरंभ कल कथा करेगा ना पिसर हाथ यामो होदाई मैं वेना कोटा ඔබට විවිධ විදියට ආරංචි ලැබෙනවා ඇති රාවයන් එනවා WhatsApp message එනවා විශේෂ කොටස් අඩු කරලා නේද මේවා එන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා නේද එක එක ආරංචි එනවා ඇති ඔබ ඒ වයින් සතුටු වෙලක් ඇති අනේ මේච්චර පාඩම් කරන්න ඕනේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා හොඳයි ඒ කියන හරිම විග්‍රහයක් මම කරනවා ඉදිරි සතියේ හෝ ඉදිරි සති දෙක ඇතුළත මමට හරියටම කියන්න තරම් ප්‍රමාණවත් කරුණු නැහැ මට බොරු කියන්න බෑ ඒ නිසා අපි හරියටම දැනගෙන බලමු කොහොමද විෂය නිර්දේශයේ ඔබේ සංශෝධනය වෙලා තියෙන්නේ කියලා සමහර පාඩම් උගන්වන්න එපා කියලා තියෙනවා උගන්වන්න එපා කියලා තියෙන්නේ ඒවා කලින් පන්තිවලදී අහුවෙච්ච නිසාලු. ඉතින් කලින් පන්තිවල අහුවෙච්ච නිසා ගුරුතුමාට උගන්වන්න එපා කියලා කිව්වට කවුද දන්නේ ඒ විභාගයට අහනවද නැද්ද කියලා. අපි හරියට බලනවා නේ එපා විභාගයට එනවද නැද්ද කියලා. ඉස්කෝලේ ගුරුවරුන්ට මේ පාඩම උගන්වන්න එපා කියලා තියෙන්නේ වරහන් ඇතුලේ ඒ පාඩම අටවසරේදී නවයේදී ඔබ ඉගෙන ගන්න නිසාලුනේ නේද ඉතින් ඔබ අටේදී නවයේදී ඉගෙන ගත්තා නම් ඔබට මතක තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් ආවොත් ඔබ අනාතයි නේ එහෙම අටේදී නවයේදී ඉගෙන ගත්තට ඔබට ඒක මතක නැහැ නේදතරම නේද දැන් මතකද ඒවා ඇලම ඔව් මොන මතකද මේ ගිය සතියේ ඉගෙන ගත්තට එකත් අමතකේ හේ අටේ නවයේ හයේ හතේ ඉගෙන ගත්තේ මතක තියෙනවද ඇලම විසු හරි එහෙනම් අපිට හරියටම 100% කියන්න බෑ මේ වෙලාවේ මොන වගේ වෙනස් වීමක්ද වෙලා තියෙන්නේ කියලා අපි තව ටිකක් ඒක විග්‍රහ කරලා හොයලා බලලා නේද කාගෙනොත් අහලා බලලා අපි හරියටම තොරතුරු ටික ඉස්කෝලේට ආවට පස්සේ ලිඛිතව ආවම බලමු කොහොමද ඔබේ සිලබස් එක සංශෝධනය වෙලා තියෙන්නේ කියලා හොඳයි අපි ඊයේ දවසේ පාඩම කතා කර කර හිටියේ නෙත්සර මේ පෘතුගීසීන්ගේ බලව්‍යාප්තිය පිළිබඳවනේ වෙරළබඩ පළාත්වල ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය තුල කොහොමද පෘතුගීසි තමන්ගේ බලය ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත කරගත්තේ කියලා. දැන් පෘතුගීසීන්ටවත් ලම්බේසීන්ටවත් කවම කවදාවත් බැරි වෙනවනේ කන්ද උඩරට ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවම ඒගොල්ලොන්ගේ බලව්‍යාප්තිය නතු කරගන්න නේද පෘතුගීසින්වත් ලන්දේසින්වත් සමස්ත රටේම බලව්‍යාප්ත කරන්නේ නැහැ පෘතුගීසි ලන්දේසි බලව්‍යාප්ත කරන්නේ වෙරළ තීරය තුල විතරයිනේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය තුල විතරයි පෘතුගීසි ලන්දේසි තමන්ගේ බලය ව්‍යාප්ත කරන්නේ එතකොට මේ අපි කතා කරමින් ඉන්නේ 1505 ගානුවරායෙන් ලංකාවට පිවිසිච්ච පෘතුගීසි ක්‍රමක්‍රමයෙන් මේ රටේ තිබුණු දේශපාලන ව්‍යාකූලතාවයෙන් ප්‍රයෝජන අරගෙන මේ රටේ මිනිස්සුන්ගේ තිබුණු අසමගිකම් වලින් බලයට තිබුණු තස්නාවෙන් ප්‍රයෝජන අරගෙන පෘතුගීසි ක්‍රමක්‍රමයෙන් ලංකාව ඇතුලේ ඒගොල්ලොන්ගේ බලය ව්‍යාප්ත කරන්න කටයුතු කරපන එක ගැන තමයි අපි කතා කර කර හිටියේ ඇත්තටම පෘතුගීසීන්ට අපේ රටේ බලයත්පත් කරගන්න පුළුවන් වෙන්නේ වෙරළ තීරය තුල ක්‍රමානුකූලව බලය ව්‍යාප්ත කරන්න පුළුවන් වුණේ ඉස්සෙල්ලම 1521 විජේබාකොල්ලේ දිනේ 1521 විජේබාකොල්ලය නන්නත්තර වෙලා ඉඳපු හවුවරණක් නැතුව ඉඳපු අසරණ වෙලා හිටපු පෘතුගීසීන්ට මේ රටේ බලය තහවුරු කරගන්න ලොකු අස්වැසිල්ලක් වුණානේ ලොකු ශක්තියක් වුණා 1521 විජේබා කොල්ලේ ඒක අවස්ථාව
පෘතුගීසීන්ට වෙරළ තීරයේ මේ බලය ව්‍යාප්ත කරන්න පහසු වෙච්ච එක සිද්ධියක් තමයි 1521 විජේමාකොල්ලේ කියලා කියන්නේ. නේද? පළවෙනි අගබිසවගේ දරුව තුන් දෙනා තාත්තා ඝාතනය කරනවානේ. කෝට්ටේ පාලක 6 වන විජේබාහු රජතුමාව ඝාතනය කරනවා. එයාගෙම පළවෙනි අගබිසවගේ දරුව තුන් දෙනා. මේ දරුව තුන් දෙනා තමන්ගේ පියාව ඝාතනය කරන්න පෘතුගීසීන්ගේ සහය ලබා ගන්නවානේ. ඒ හරහා පෘතුගීසීන්ට පුළුවන්කමක් ලැබෙනවා ටික ටික ක්‍රමානුකූලව වෙරළ තීරයේ තුල තමන්ගේ බල පරාක්‍රමය ව්‍යාප්ත කරන්න. ඊට පස්සේ විජේබා කොළණෙන් පස්සේ කෝට්ටේ කොටසේ රජතුමා බවට පත් වෙන්නේ හත්වෙනි බෝනක රජතුමානේ. නේද? ඓතිහාසික 1521 විජේබා කොළණෙන් පස්සේ කෝට්ටේ පාලකයා වෙන්නේ හත්වෙනි බෝනක බාහුනේ. ඊළඟට සීතාවක පාලකයා වුණේ කවුද? මායාදුන්නේනේ. නේද? අයගම අයගම් බණ්ඩාරේවත් මද්දුම් බණ්ඩාරනේ. එතකොට මෙන්න මේ විජේබා කොළණෙන් පස්සේ කෝට්ටේ පාලක හත්වෙනි බෝනක බාහු රජු හා සීතාවක මායාදුන්නේ අතර බල අරගලයක් ඇති වෙනානේ. නේද? බල තරංගයක් ඇති වෙනානේ. ඒ බල තරංගයේ වාසි වෙන්නේ පෘතුගීසීන්ට වෙරළ තීරයේ තුල තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න. රණකාමී මායාදුන්නගෙන් බේරෙන්න රණකාමී සීතාවක මායාදුන්නගෙන් කෝට්ටේ රාජ්‍ය ආරක්ෂා කරගන්න දුර්වල රණකාමිත්වයක් නැති හත්වෙනි බෝනක බව රජතුමා මායාදුන්නගෙන් ආරක්ෂා වෙන්න කාගේ සරණ පතනවද? කාගේ ආරක්ෂා පැතුවද? පෘතුගීසීන්ගේ ආරක්ෂා පතනවානේ. ඒ හරහා පෘතුගීසීන්ට තව තවත් මේ රටේ බලය ව්‍යාප්ත කරන්න පුළුවන්කමක් ලැබුණාද නැද්ද? පුළුවන්කමක් ලැබුණා. මේ රටේ මිනිස්සු තිල් බෙදිලා කුලල් කා ගැනීම බටහිර ජාතියක් වෙච්ච පෘතුගීසීන්ට මේ රටේ බලය තහවුරු කරගන්න ඉතා පහසු වුණා කියන එකයි මේකෙන් හැඟී යන කරුණ. නේ පුතේ? රයිට්. අපි ඊයේ අවසානෙට කතා කරමින් හිටියේ ඔය පෘතුගීසි හිතවත් කරගත්ත පෘතුගීසි ලං කරගත්ත කෝට්ටේ පාලක හත්වෙනි බෝනක බව රජතුමා සමග පෘතුගීසි අවසාන හරියේ අමනාප වෙනවලුනේ. හත්වෙනි බෝනක බාහොයි පෘතුගීසිනුයි අතර අවසාන හරියේ ලොකු අමනාපකමක් ඇති වුණාලුනේ. මේ දෙගොල්ල විරසක වෙනවා. හත්වෙනි බෝනක බාහොයි පෘතුගීසි අවසාන කාලේ අමනාප වෙනවා. යාළු වෙච්ච මේ දෙගොල්ල අවසාන හරියේ අමනාප වෙනවලු. ඒ හේතු සාධක කීපයක් මත පෘතුගීසීන් එක්ක හත්වෙනි බෝනක බාහු අමනාප වෙනවා. හේතු සාධක තුනක් මත එකක් තමයි පෘතුගීසි කියනවා පෘතුගීසි බල කරනවා හත්වෙනි බෝනක බාහු රජතුමාට කතෝලික ආගම වැළඳ ගන්න කියලා. කතෝලික ආගමිකයෙක් වෙන්න කියලා පෘතුගීසි කියනවා රජතුමාට. ඔබතුමාට අපි ආරක්ෂාව සපයනවා නම් සීතාවක මායාදුන්නගෙන් ඔබතුමාගේ රාජ්‍ය අපි ආරක්ෂා කරලා දෙනවා නම් ඇයි ඔබතුමාට බැරි අපි ආගම වැළඳ ගන්න? පෘතුගීසි එහෙම කියනවා. ඔබතුමා වැළඳ ගන්න අපි ආගම. හැබැයි රජතුමා කියනවා ඒව බෑ. මම බෞද්ධේ. මම බෞද්ධ ආගමිකේ. මගේ ආගම බෞද්ධ. මට බෑ බොලාගේ ආගම අදහන්. පිස්සුද? මට බෑ කියලා රජතුමා කතෝලික ආගම වැළඳ ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මේකත් එක්ක පෘතුගීසි රජතුමාත් එක්ක ටිකක් අමනාප වෙනවා. ඒ වගේම රජතුමා කියනවා පෘතුගීසීන්ට මේ උඹලගේ බාණ්ඩ මේ රාජධානිය පුරා විකුණන්නත් අපි අධික මිලකට. මට ජනතාව කම්ප්ලේන් කරනවා උඹලගේ බාණ්ඩ මිල වැඩි අඩු කරහල්ලා කියලා. පෘතුගීසි කියනවා ඒ වඩු කරන්නේ නෑ. ඔය ගාණ්ඩ තමයි විකුණන්න වෙන්නේ. ඔය සිද්ධිය මත රජතුමා සහ පෘතුගීසි අතර අමනාපකම් ඇති වෙනවා. ඒ වගේම පෘතුගීසි කෝට්ටේ ජනතාවගේ නිෂ්පාදන මිලදී ගත්තේ කුණු කොල්ලේට ඉතාම අඩු මුදලකට. රජතුමා කිව්වා මේ අපේ මිනිස්සුන්ගේ නිෂ්පාදන බලා ගන්න කුණු කොල්ලේට ඉතාම අඩු ගාණට. ඔක හරියන්නේ නැහැ. ඔක වෙනස් කරපියව කියලා කිව්වට පෘතුගීසි වැඩේ කරේ නැහැ. ওই සාධක තුන මත රජු සහ ඒ කියන්නේ හත්වෙන බෝනක බව රජු සහ පෘතුගීසි අතර විරසකයක් ඇති වුණා. ඒ විරසකේ චුට්ට 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 වැඩි වෙලා ඒ විරසකේ නිමා වෙනවා. ওই විරසකේ පුපුරා යනවා 1550. කවද්ද? 1550 දෙසැම්බර් මාසේ 29
දෙසැම්බර් මාසේ 29 මොකක්ද වෙන්නේ මෙන්න මේ විරසකය පුපුරා යනවා ඒ තමයි පෘතුගීසි සොල්දාදුවෙක් විසින් රජවාසලේ සඳුනුතලේ රජතුමා සක්මන් කර කර ඉන්නකොට මොකද කරන්නේ මේ පෘතුගීසි සොල්දාදුවෙක් රජතුමාට වෙඩි තියලා රජතුමා වෙඩි තබා ඝාතනය කරන්න කටයුතු කරනවා අවසානයේ මේ දෙන්නගේ විරසකේ කෙලවර වුණේ හත්තන බොණක බාරයතුමාගේ මරණයන් කියන එක මතක තියාගන්න පෘතුගීසි මේ රජතුමාව වෙඩි තබා ඝාතනය කරාද නැද්ද පෘතුගීසි හත්තන බොණක බා වෙඩි තබා ඝාතනය කරා මේ ඝාතනය හරියටම සිද්ධ වුණේ 1950 දෙසැම්බර් මාසේ 29 කියලා කියන්නේ ලංකාව රැඳී ඉඳපු පෘතුගීසි ලේකකේ කූතෝ කුයන්න තොයන්න මේ කූතෝ කියන පෘතුගීසි ලේකකයාගේ ලේඛනයක තමයි ලියවිලා තිබුණේ හත්තිනේ බොණක බව රජතුමා පෘතුගීසි සොල්දාදුවෙකු අතින් වෙඩි තබා ඝාතනය වෙන්නේ 1550 දෙසැම්බර් මාසේ 29 කියලා. එහෙනම් මේ රජතුමාගේ ඝාතනය පිළිබඳ තොරතුරු වාර්තා කරපු පෘතුගීසි ලේඛකයා කවුද? කූතෝ. කුයන්න තොයන්න කූතෝ. මේ කූතෝ කියන පෘතුගීසි ලේඛකයාගේ වාර්තාවක තමයි වාර්තා කරලා තිබුණේ හත්වෙනි බොණක බව රජතුමාව වෙඩි තබා ඝාතනය කරන්නේ 1550 දෙසැම්බර් මාසේ 29 කියලා. ඔබට මතකද මම ඊයේ ඉගැන්නුවා විජේබාකොල්ලේට සම්බන්ධ විජේබාකොල්ලෙන් මැරෙන්නේ කෝට්ටේ පාලක 6 වන විජේබාහුනේ 6 වන විජේබාහුත් මැරෙන්නේ පෘතුගීසි සොල්දාදුවෙක් වෙඩි තියලානේ මට කියන්න 6 වන විජේබාහුට වෙඩි තියපු පෘතුගීසි සොල්දාදුවගේ නම නම් දීලා තියෙනවා මම මොකද නම සලමාන් නේද සලමාන් කියන පෘතුගීසි සොල්දාදුවා ගතින් තමයි කෝට්ටේ පාලක 6 වන විජේබාහු විජේබාකොල්ලේදී මරණයට පත් වෙන්නේ ආන්න ඒ වගේ බලන්නකෝ තාත්තා මැරෙව්වෙත් මේ කට්ටිය පෘතුගීසීන්ට කියලානේ ඒ වගේ දික්ත ධම්ම වේදිනිය කර්මවලසන් දෙනවා මේ තුන් දෙනාගේ ලොකු පුතාට බලන්නකෝ මොකද්ද ඒ වගේම පෘතුගීසි සොල්දාදුවෙක් අතින් තමයි මෙයා මැරෙන්නේ වැඩි කාලයක් ජීවත් වුනේ නෑ රයිගම් බණ්ඩාර වැඩි කාලයක් රයිගම් බණ්ඩාර ජීවත් වෙන්නේ නෑ රයිගම් බණ්ඩාරත් ඉතාම කෙටි කාලයකින් මරණයට පත් වෙනවානේ එයාගේත් ආයුෂ කෙටි රයිගම් බණ්ඩාරත් ඉක්මනින්ම මරණයට පත් වුණා කියන එක මතක තියාගන්න. ඉතුරු වෙන්නේ සෑහෙන කාලයක් මායා දුන්නේ. කනකාමී මායා දුන්නේ එහෙම ලේසියි මරුන්නේ නැහැ. කරන්නේ නේද? එයාට එක කාලයක් ජීවත් වුණාට වාසනාව තිබිලා තියෙනවා. හොඳයි. ළමයි. දැන් හත්වෙනි බුවණක බාහු පෘතුගීසි සොල්දාදුවෙකු අතින් වෙඩි තබා ඝාතනය වෙලා මැරෙනකොට එයාට රජකම දෙන්න පුතෙක් හිටියේ නෑනේ. එයා හැබැයි මැරෙන්න කලින් රාජ්‍ය සභාවට කියලා තිබුණා මගේ මරණින් පස්සේ රජ වෙන්නේ කවුද? කවුද මරණින් පස්සේ රජ වෙන්නේ කියලා රජතුමා ප්‍රකාශයට පත් කළා තිබුණානේ. කවුද? මුණපුරා. හත්තෙනි බොණක බාබුගේ මුණපුරානේ. ඒ කියන්නේ සමුද්‍ර දේවියගේ පුතානේ ලොකු පුතානේ. මේ සමුද්‍ර දේවියටයි වීදියේ බණ්ඩාරටයි දාව ලැබෙනවනේ දරුව දෙන්නේ. විජේපාල කුමාරයයි ධර්මපාල කුමාරයගේ ලොකු පුතා ධර්මපාලනේ නේද? හත්වෙනි බොණක බාව කිව්වනේ මගේ මරණින් පස්සේ රජකම ලැබෙන්නේ මගේ දියණිය සමුද්‍ර දේවියගේ ලොකු පුතා වෙච්ච ධර්මපාල කුමාරයාට කියලා. මේක ප්‍රකාශයට පත් කරපු එක සීතාවක මායා දුන්නට හරි ගියේ නෑනේ. සීතාවක මායා දුන්නට මේක ගැලපුණ නෑ. මේක හරි ගියේ නෑ. අයියගේ මරණින් පස්සේ කෝට්ටේ රාජ්‍යය සීතාවකට අයිති වෙයි කියලානේ මායා දුන්න හේතුවේ නේද? ඒක නොකර මල්ලිට කෝට්ටේ පවරන්න නැතුව තමන්ගේ දුවගේ පුතාට රජකම් පවරපු එක තමයි සීතාවක මායා දුන්නේ. හත්වෙනි බොණක බාහුවත් එක්ක අමනාප වෙන බලපාපු එක හේතුවක් උනේ. හරිද? එතකොට මෙයාගේ මරණින් පස්සේ ධර්මපාල කුමාරයා කෝට්ටේ රජබවට පත් වෙනවනේ 1550 ධර්මපාල කුමාරයා කෝට්ටේ පාලකයා වෙනවා. මෙයා පාලකයා වෙනකොටම මෙයා රජ වෙනකොටත් මෙයා බෞද්ධෙක් නෙවෙයි. මෙයා ක්‍රිස්තියානි ආගම කතෝලික ආගම වැළඳගෙන තිබුණේ.
කතෝලිකයෙක් වෙලා තමයි වෙද්දි තිබුණේ ධර්මපාල කුමාරයා. මෙතුමා ක්‍රිස්තියානි ආගම වැළඳගත්තට පස්සේ බෞතිස්ම වුණාට පස්සේ මෙයාට කිව්වේ ඩොන් ජුවන් ධර්මපාල කියලානේ නේද? මෙයා කතෝලික ආගම වැළඳගත්ත නිසා මෙයාට ලැබුණ බෞතිස්ම නාමය ඒ තමයි ඩොන් ජුවන් ධර්මපාල. ඔබට මතක ඇතිනේ අපි මහනුවර රාජධානී පාඩම කරද්දී මතක ඇතිනේ මහනුවර කුසුමාසන දේවියත් බෞතිස්ම වුණානේ. කුසුමාසන දේවිය බෞතිස්ම නාම කිව්වේ කොහොමද? දෝන කතරිනා කියලානේ. පළවන විමල ධර්ම සූරියත් රජ වෙන්න කලින් බෞතිස්ම වෙලා හිටියානේ. මතකද කොණප්පු බණ්ඩාර හේවත් පළවන විමල ධර්ම සූරියගේ බෞතිස්ම නාමය ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන්නේ. ඒ වගේම මේ යමසිංහ බණ්ඩාර කුමාරයාත් බෞතිස්ම වෙලා හිටියානේ. එයාට කිව්වේ කොහොමද? ඩොන් ෆිලිප් කියලානේ නේද? ඩොන් ෆිලිප් කියලානේ. අන්න ඒ වගේ ධර්මපාල කුමාරයාත් කතෝලික වෙලා බෞතිස්ම නමක් ආරූඪ කරන් හිටියේ. එයාගේ බෞතිස්ම නාමය තමයි ඩොන් ජුවන් ධර්මපාල. මේ ඩොන් ජුවන් ධර්මපාල තමයි හත්වෙනි බුවනෙක බවගේ මරණින් පස්සේ කෝට්ටේ පාලකයා. තනි පෘතුගීසි රූකඩේ නෙත්සා විහඟ ඩොන් ජුවන් ධර්මපාල කියලා කියන්නේ දක්ෂේ අනකාමියේ බුද්ධිමත් පාලකෙක් නෙවෙයි, තනි මැටි ගොඩා. කෙලින්ම කිව්වොත් පෘතුගීසි රූකඩයා. පෘතුගීසි කියන්නේ මොකක්ද? ඒක කරන එක තමයි මෙයාගේ වැඩේ. මොකද ඩොන් ජුවන්ට ආරක්ෂාව දෙන්නේ පෘතුගීසි. පෘතුගීසීන්ගේ රැකවරණය තුලින් තමයි ඩොන් ජුවන් ජීවත් වෙන්නේ. ඒ නිසා ඉතින් පෘතුගීසි කියන ඒවා නොකර ඉන්න පුළුවන්ද? බැහැනේ. ඉතින් ඔහේ රජමාලිගාවට වෙලා කකා බිබි විනෝද වෙවි රජමාලිගාවේ රජසැප වින්දා මිස මෙයා කටපාලනය කරේ නැහැ. මෙහා ජනතාව ගැන හෙව්වේ බැලුවේ නැහැ. මෙයා පෘතුගීසීන්ගෙන් ලංකා නිදහස් කරගන්න මේ බෞම්බිව රැක ගන්න නේද පරදේශක්කාරයන්ගේ මේ රට බේර ගන්න එයාට ඕන කමක් තිබුණේ නැහැ. එයා කාලා බීරා රජසැප වින්ද රජවාසලේ. හරියට නිකන් කවුරු වගේද? 16 වන ලුවි වගේ. කවුරු වගේද පුතේ? 16 වන ලුවි වගේ. ඔකිය විලියම්සන් ගියා ඔක්කොම ගියා ඉවරයි. 148යි ඕවර් නෑ ඕවර් මේ 17යි බෝල් 5යි 18 යන්න අවස් 2යි. ඒතර විකට් කීයද? කේම් විලියම්සන් 85ක් ගැව්වා කේම් විලියම්සන්. දැන් අවුට් වුණා. රයිට්. විකට් 3යි 4යි 4යි. හරි හරි හරි. දැන් දෙන්නම ලකුණු බිඳුව. හරි හරි හරි. අව් කිවෙන් ඩියුට් එකද කරන්නේ? මේ කරන්නේ තීර ඩියුට් එක. නෝට් පොත කරා තීරි පාඩම. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ මෙතනම නෝට්ස් දුන්නේ නැහැ, පැහැදිලි කරමින් යන්නේ. හරිද? අහන්න. එතකොට තනි පෘතුගීසි රූකඩයක් තමයි ඩොන් ජුවන් ධර්මපාල කියලා කියන්නේ. මිනිහා ඉතින් බීමක් කමර දෙකක් ඇබ්බැහි වෙලා නේද? සැප විඳපු රජ කෙනෙක් තමයි ඩොන් ජුවන් පෘතුගීසි රූකඩයා. දන්නවද මෙයා කරපු වැඩේ? ඈ ඩොන් ජුවන් ධර්මපාල කරපු වැඩේ දන්නවද? කරපු වැඩේ තමයි මෙයා ජීවතුන් අතර කාලේ, මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ, ඒ කියන්නේ හරියටම කිව්වොත් වර්ෂ 1580 වෙදී, වර්ෂ 1580 වෙදී ඩොන් ජුවන් ධර්මපාල තීරණය කරනවා. එයාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානියේ අයිතිය පෘතුගීසීන්ට ලිඛිතව ඔප්පුවකින්, තෑගි ඔප්පුවකින් ලියා තබන මාර පොරක්. ඩොන් ජුවන් ධර්මපාල 1580 වෙදී කොලයක් අරගෙන ලියනවා මෙන්න මෙහෙම. මගේ මරණය වෙන්නේ කවද්ද? මං මැරෙනකම් මේ රාජ්‍යයේ අයිතිකරුව පාලකයා මම. හැබැයි මගේ මරණින් පස්සේ මේ කෝට්ටේ රජකම, මේ කෝට්ටේ රාජධානියේ අයිතිය මම පෘතුගීසීන්ට තෑගි ඔප්පුවකින් පවරනවා කියලා ඩොන් ජුවන් ධර්මපාල 1580 වේ තමගේ මරණින් පස්සේ මේ රාජ්‍යයේ අයිතිය පැවරුවා කියන්නකෝ පෘතුගීසීන්ට. බලන්නකෝ කොච්චර පෘතුගීසි ගැත්තෙක්ද කියලා, කොච්චර පෘතුගීසි රූකඩයෙක්ද කියලා. ඈ ළම, එහෙනම්
ඔබේ විභාගයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් වර්ෂ 1580 තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පවරන්න කටයුතු කරපු කෝට්ටේ පාලකයා කවුද කියලා. එවෙන කවුරුවත් නෙවෙයි කෝට්ටේ අවසාන පාලක ඩොන් ජුවන් ධර්මපාල රජතුමා. ඩොන් ජුවන් ධර්මපාල තමයි තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පවරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ මොන අවුරුද්දද 1580 netsara දැන් මේ තෑගි ඔප්පුවකින් කෝට්ටේ ලියලා මෙයා දැන් දිගට රජ කරන් යනවානේ. ඔහොම ගිහින් ගිහින් මෙයාගේ මරණය සිද්ධ වෙන්නේ 1597. 1597 මෙයා මැරෙනවා. මෙයාගේ මරණින් පස්සේ අන්න ඔප්පුවක් ලියලා තියෙනවා මේ රාජ්‍ය අයිති වෙන්නේ කාටද? පෘතුගීසීන්ට කියලා. පෘතුගීසීන් මේ රාජ්‍ය අත්පත් කරගන්නවා වර්ෂ 1597. එහෙනම් ඩොන් ජුවන්ගේ මරණයත් එක්ක සමස්ත කෝට්ටේ රාජධානියේම බලය පෘතුගීසීන්ට නැතු වුණාද නැද්ද? පෘතුගීසීන්ට නැතු වුණා. බලන්න පෘතුගීසි වෙරළා තීරේ ලස්සනට බලේ ව්‍යාප්ත කරගත්තේ ඇහැද නේද? ලස්සනට ඔප්පුවකින්ම ලියා ගන්නවා පෘතුගීසි මේ රටේ වෙරළා තීරේ බලය, කෝට්ටේ රාජධානියේ බලය, අපේ මිනිස්සු අපේ පාලකේ බලතන්නාට කෑදරකමට නේද? රජසපට ලිංගතු වෙලා රජසපට කෑදර වෙලා බලන්නකෝ අපේ මෞබිම මේ රජා ඔප්පුවකින් පරදේශක්කාරයින්ට ලියලා දුන්නා. එහෙම ලියන්න යාට අයිතියක් තියනවාද? ඈ එයාගේ බූදලේද? එයාගේද මේ රට? නෑ. නමුත් පාලකයෝ එහෙම තමයි. පාලකයෝ හිතන් ඉන්නේ නේද බලයටපත් වුණාම මේ රට මේ සම්පත් මේ මේ ඔක්කොම රටේ තියෙන මේ 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 වටිනා දේවල් ඒගොල්ලොන්ට අයිති කියලා. ඒකනේ ඒගොල්ලෝ දෙන්නේ අවුරුදු 100ට 200ට 300ට බදු විකුණා. ඒගොල්ලෝ හිතන්නේ එහෙමයි කියලා. නේද? මේවා මේ රටේ සමස්ත මහ ජනතාවගේ දේපල. ජනතාවගේ විතරක් නෙමෙයි රටේ ජීවත් වෙන සතාසි උපා වගේ මේ සෑම කෙනෙක්ගේම අයිති වස්තුන්. මේවා එහෙම කුණකොල්ලෙට තනිමතයට පාලකින්ට මේවා පිටට දෙන්න බෑ. එහෙම දෙන්න අයිතියක් නැහැ. තීරණානේ දුන්නට අපි කටවාන් හිටියට එහෙම දෙන්න බෑ. නමුත් ඉතින් ඉතිහාසයේ පුරාම බැලුවම මේවා විකුණලා තියෙන්නේ නේද? ඩොන් ජුවන් ධර්මපාල ඔප්පුවකින් කියන්නේ ගිවිසුමකින්නේ. ගිවිසුමකින්ම දුන්නා සමස්ත කෝට්ටේ රාජධානියගේ මරණින් පස්සේ පෘතුගීසීන්ට අයිති වෙනවා කියලා. ඉතින් ඔය අපේ රටේ වර්තමාන ඉඳපු පාලකයොත් ඉතින් ඔය එක එක කෑලි දෙන්නේ හටේ පිටරටයන්ට නේ? ඈ හම්බන්තොට චීනෙට, කොළඹ පෝට් සිටිය චීනෙට, ඈ කොළඹ බටහිර ජැටිය ඉන්දියාවට, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය තව කාට්ටියකට, විද්‍යාන විබලාගාරේ අර පැත්තේ මන්නාරමේ තියෙන නේද ඒ ටික ඇමරිකන් කම්පැනි එකට ඔය දැන් දීලා තියෙන ටික 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 නේද? ඔක තමයි. හරි. ඉතින් රජ කාලෙත් ඒ දේ වුණා, අදත් ඒ දේවල් වෙනවා. අර නේද? මේ කතා කරන මොහොතේ ඒ දේවල් වෙලාද නැද්ද? වෙලා තියෙනානේ. එහෙනම් 1597 කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට අයිති වෙනවා. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න. කෝට්ටේ රාජධානිය බිඳ වැටෙන්නේ, කෝට්ටේ රාජධානිය නිමාවටපත් වෙන්නේ 1597 ඩොන් ජුවන් ධර්මපාලගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට නැතු වීමත් එක්ක. මයිට අතනින් කෝට්ටේ රාජධානිය ගැන කතා ඉවරයි. කෝට්ටේ රාජධානිය පරිච්ඡේදය ඉවරයි. එහෙනම් මට කියන්න කෝට්ටේ රාජධානිය බිඳ වැටෙන්නේ කවද්ද? කෝට්ටේ යුගය නිමා වුණේ මොන අවුරුද්දද? 1597. 1597 තමයි කෝට්ටේ රාජධානිය නිමාවටපත් වෙන්නේ. කෝට්ටේ යුගය ඉවරයි. ඉවර වෙන්නේ පෘතුගීසීන්ට ඔප්පුවකින්ම අපේ කට්ටිය පැවරුවා. ආ යුද්ධයක් කළ පෘතුගීසියන්ල ගත්තේ නැහැ. ඔප්පුවකින්ම ලියාගත්තා. කොහොමද? කපටි අමෘතුගීසීන්ගේ සුපිරි පොරවල් පෘතුගීසි යුද්ධ නොකට ඔප්පුවකින් ලියලා දුන්නා. අපි ලියා අපිට හෙදුනා ලියලා දෙන්නම නේද? හොඳයි. දැන් අපේ ළමයින්ට මතකද මේ කෝට්ටේ රාජධානිය රජ වෙච්ච අවසාන පාලකයෝ ටික මතකද බලන් පිළිවෙලි. ඕක විභාගෙට ඕනි බලන්න. කෝට්ටේ රාජ්‍ය නාමාවලිය අවසාන පාලකයෝ ටික මතකද බලන්න. මේකේ මුල් පාලකයෝ ටික අපි ඉගෙන ගන්නවා 10 වසරේ 7 වෙනි පාඩමේදී. 10 7 10 7 දී මම ඒ පාඩමේදී මම කියලා දෙන්නා මුල් ටික
දැන් මතක තියාගන්නකො අවසාන පාලකයෝ ටික මතකද මෙතනින් පටන් ගමු 1505 පෘතුගීසි එනකොට කෝට්ටේ පාලකයා කවුද 1505 පෘතුගීසි ලංකාවට ගොඩ බහිනකොට මේ ලංකාවේ කෝට්ටේ පාලකයා මතකද කවුද කෝට්ටේ පාලකයා ඔව් අටවන වීර පරාක්‍රම බාහුනේ අම්බුලගල කුමාරයානේ අටවන වීර පරාක්‍රම බාහු තමයි 1505 පෘතුගීසි ලංකාවට එනකොට කෝට්ටේ පාලකයා අටවන වීර පරාක්‍රම බාහුගෙන් පස්සේ ඊළඟ පාලකයා වුණේ මම ඔබට කිව්වා නමවෙනි ධර්ම පරාක්‍රම බාහු නමවන ධර්ම පරාක්‍රම බාහු තමයි ඊළඟට කෝට්ටේ පාලකයා අටවන වීර පරාක්‍රම බාහුගෙන් පස්සේ කවුද නමවන ධර්ම පරාක්‍රම බාහු ඊට පස්සේ කෝට්ටේ පාලකයා වෙන්නේ කවුද හයවන විජේ බාහු අර 1521 විජේ බා කොල්ලෙන් මරණ කෙනානේ හයවන විජේ බාහුනේ මට කියන්න හයවන විජේ බාහුගෙන් පස්සේ කෝට්ටේ පාලකයා කවුද මෙයාගෙන් පස්සේ මෙයාගේ ලොකු පුතා කවුද හත්වෙනි බුවණක බාහුනේ හත්වෙනි බුවණක බාහු හත්වෙනි බුවණක බාහුගෙන් පස්සේ කෝට්ටේ අවසාන පාලකයා හත්වෙනි බුවණක බාහුගේ දුවගේ පුතා කවුද දොන්ජුවන් ධර්මපාල නැත්නම් ධර්මපාල රජතුමානේ කෝට්ටේ අවසාන පාලකයා දොන්ජුවන් ධර්මපාල රයිට් එහෙනම් ඔන්න කෝට්ටේ රජකම් කරපු අවසාන පාලකයේ පස් දෙනා මතක තියාගන්නකො කෝට්ටේ රජකම් කරපු අවසාන පාලකයේ පස් දෙනා පිළිවෙලින් මතක තියාගන්න අටවන වීර පරාක්‍රම බාහු කියන් නවවන ධර්ම පරාක්‍රම බාහු හයවන විජේ බාහු හත්වන බොණක බාහු අවසාන කෙනා දොන්ජුවන් ධර්මපාල කවුද දොන්ජුවන් ධර්මපාල අපහු කියන් අටවන වීර පරාක්‍රම බාහු නෙක්ස්ට් වන් නවවන ධර්ම පරාක්‍රම බාහු නෙක්ස්ට් වන් හයවන විජේ බාහු ඊළඟට හත්වන බොණක බාහු අවසාන කෙනා දොන්ජුවන් ධර්මපාල මතකයිනේ කතාව රයිට් අපි නතර කරපු තැනින් ඉස්සරහට ලියාගෙන යමු කොතනින්ද අපි නතර කරේ අර පෘතුගීසීන් සහ හත්වෙනි බෝණෙක් බාහුව අතර අමනාපකමක් ඇති වෙන විරසකයා රණ්ඩුවක් තරහක් ඇති වෙන බලපාපු හේතු සාධක තුන නේද ලිව්වේ අවසානද ඒ තුන ලිව්වද ඔව් ඒ තුන ලිව්වද ඔව් සර් ඔව් එතනින් පස්සේ නේද අපිට කතා කරන්න තියෙන්නේ ඔව් එතනින් පස්සේ නෝට් එකක් තියනද නෝට් පොතේ ඔව් නෑ නෑ විස්තරයක් දීලා නෑ නේ මම ඔව් නෑ හරියන් ඡේදයක් ඡේදයක් ලියන් මෙම ඡේදයක් ලියන් මෙම මතභේද අවසන් ඌයේ මෙම මතභේද අවසන් ඌයේ කොතනද කියන්න ඕන ඡේදයක් ඊක වෙන පිටුවද පිටුවංග කීයද කියලා කියන්න අනනට කියන්න 6 පිටුවංග 6 1 2 3 කියලා කර්ම තුනක් දාලා තියෙනව නේද ඊට යටි නේද කොල්ලෝ ඔව් සර් ඔව් ලියන් මෙම මතභේද අවසන් ඌයේ මෙම මතභේද අවසන් ඌයේ මෙම මතභේද අවසන් ඌයේ මෙම මතභේද අවසන් ඌයේ ඡේදයක් ලියන්නේ මෙම මතභේද අවසන් ඌයේ මෙම මතභේද අවසන් ඌයේ පෘතුගීසි සොල්දාදුවකු අතින් මෙම මතභේද අවසන් ඌයේ පෘතුගීසි සොල්දාදුවකු අතින් පෘතුගීසි සොල්දාදුවෙකු අතින් පෘතුගීසි සොල්දාදුවෙකු අතින් හත්වන බොණක බාහු රජු පෘතුගීසි සොල්දාදුවෙකු අතින් පෘතුගීසි සොල්දාදුවෙකු අතින් හත්වන බොණක බාහු රජු හත්වන බුවණෙක් බාහු රජු හත්වන බුවණෙක් බාහු රජු වෙඩි තබා ඝාතනය කිරීමෙනි
හත්වන බෝනෙක බාහු රජු වෙඩි තබා ඝාතනය කිරීමෙනි හත්වන බෝනෙක බාහු රජු වෙඩි තබා ඝාතනය කිරීමෙනි වෙඩි තබා ඝාතනය කිරීමෙනි එතෙන් තමයි යන්න කූතෝ කුයන්න කූතෝ අයන්න කොයන්න කූතෝ නැමැති පෘතුගීස ලේඛකයා පවසන පරිදි එතන මලියන් කූතෝ කුයන්න තොයන්න කූතෝ කූතෝ නැමැති පෘතුගීස ලේඛකයා කූතෝ නැමැති පෘතුගීස ලේඛකයා පවසන පරිදි පෘතුගීස ලේඛකයා පවසන පරිදි කූතෝ නැමැති පෘතුගීසි ලේඛකයා පවසන පරිදි පවසන පරිදි මෙම මරණය සිදු වූයේ කූතෝ නැමැති පෘතුගීසි ලේඛකයා පවසන පරිදි මෙම මරණය සිදු වූයේ 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 වෙනත් පාඩ පෑනකින් ලියන් 1550 මෙම මරණය සිදු වූයේ 1550 දෙසැම්බර් 29 වන දිනය 1950 දෙසැම්බර් 29 වන දිනය 1950 දෙසැම්බර් 29 වන දිනය 1950 දෙසැම්බර් 29 වන දිනය ඡේදයක් ලියන් ඡේදයක් ලියන් 1550 මට කියවෙන්නේ 1950 කියලා නේ 1550 හොඳේ 1550 දෙසැම්බර් 29 වන දිනය ආයි ඡේදයක් ලියන් ඡේදයක් රජුගේ මරණයෙන් පසු රජුගේ මරණයෙන් පසු මේ මේ මතක් වෙච්ච වෙලාවේ කියන්නේ හෙට සඳ රිවිෂන් ක්ලාස් එකනේ මේ රිවිෂන් එකේදී අපි 2017 පේපරේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා හෙට හරි නේද හෙට පාස් පේපර්ස් පටන් ගමු හරි ලියන් රජුගේ මරණයෙන් පසු ඔව් 172 100 72 72 ඔලා මේ මේ ඕරි වරද ඈ ඕරි වර හ්ම් දැන් හරිය බලන්න මං කියුව එක ඈ ඒකයි හරි 170 170 මම නෑ නෑ මම කිව්ව 170 80 අතර තමයි එන්න පුළුවන් 180 පණින්නක් බැරි නෑ ඔයන් රේට් එකට කියන හරිද බලකෝ එච්චර නෑ කියලා කමන්නෑ හරි ද බලහල්ලාකෝ විලියම්සන් අවුට් වුණත් නැකත් හරි 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 ඉංග්‍රීසි ගේම නැතිනම් දෙවෙනි එක ගන්න ඕස්ට්‍රේලියා දිනනවා විකට් දෙකක් වගේ වෙලාවක මේ මේ වර්ල්ඩ් කප් එකේ මැච් එකේ හැසිරෙච්ච විදිය දිහා බැලුවම අවසාන ඕවර් වලට ලංකාව හැර අනෙක් හැමෝම ලකුණු 10ට වඩා රේට් එකකින් ගැහුවා අවසාන ඕවර් වලට මරග තියාද ලංකාව ගැහුවොනේ නෑ ලංකාව හැර හරිද ඒ හැරගෙන ඈ හැරගෙන නේ ලංකාවට අවසාන ඕවර්ස් වලට එහෙම එක දිගටම ලකුණු 10 12 ක රේට් එකේ ගහන්නත් පුළුවන් ශනික බැට්මන් ලාගේ පොඩි හිඟයක් තියෙනවානේ ඇත්තටම දෙවැන්ත පහරවල් වලට යන්න හරි අමාරුයි ටිකක් නේද අපි එහෙම එහෙම දැක්කේ නෑ අර තිසර පෙරේරා වගේ ඇවිල්ලා ඕවර් බෝල 5ට 6ට 8ට දඩබඩ ගාලා එහෙම ලකුණු 20ක් 30ක් එකතු කර ගන්න පුළුවන් විදියේ ක්‍රීඩකී අපි මේ වර්ල්ඩ් කප් එකේ දැක්කේ නැහැ. ඒකට ලං වෙන්න පුළුවන් හරි කෙනෙක් නේ දසොන් චානක. අපිට යාගෙනොත් එහෙම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන එක මැච් එක විතරක් අර අකුණු 20 ගානක් ගැහුවා. ඒ ඇරෙන අපිට ඒක දකින්න මොන්නේ අර අර කරුණාරත්න කියන ක්‍රීඩකී කීඩේ කවුද නිලෝකනේ මොකද? සාමික. සාමික කරුණාරත්න අපිට එහෙම වැඩපෙන්නුවේ නැහැනේ ඒ ටිකේ. නේද? නමුත් ඕස්ට්‍රේලියාව බලනවා විකට් කීපර්. කොහමද?
ඔව් මතුව වේට් ගහපු ගෑයිල්ල ඊළඟ නව ශ්‍රීලන්තේ අර මොකද්ද නීසම්ද නේසම්ද කවුද දෙමිනිස් ඔව් නීසම් ගහුව ගෑයිල්ල දැක්කන් ටර්නින් පොයින්ට් එක මේ 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 ඉංග්‍රීසි තරදුනේ ඒක යා නිසානේ නේද ඊළඟට අපිට අපි වැරදුණෝ සවුත් අප්‍රිකා මැච් එකේ ඩේවිඩ් මිල කොහමද ගහපු අවසාන වලට ගහපු ගෑයිල්ල ඈ ඒකනේ වැඩේ තියෙන්නේ නේද අන්න එතකොට ඊළඟට සවුත් න්ියුසීලන්ඩ් එකේ මැච් ඉවර කරපු කොල්ලා 80ක්ද 70කනක්ද ගහපු එදායක අවසාන වලට 20ක්ද 21ක්ද ගැහුවා ඕරයක් උතුරු වෙලා තියෙද්දි නේද දැන් ඔව් ඒ වගේ ඈ දැන් උනද වීඩියෝ එක ගන්න ඕනේ නැක වෙන දවසක දාන්න බැරිද මොකද්ද රිවිෂන් එකද රිවිෂන් අනේ පුතේ දැන් රිවිෂන් එක වෙන දවසකට දානවා කියලා කියන්නේ වස කනෝගේ වැඩක්. ආදා දාන්න බෑ. ඔයාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඔයාගේ ඉල්ලීම හොඳ ඉල්ලීමක්. ඔයාට බැරි නිසා නම් මට ඉල්ලීම කරා. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔයාට ඔක වෙනස් කරන්න ගියාම දරුවෝ තව 75කට ගියා එදාට බැරි කියලා. දැන් මෙතන තියෙන විකා මෙතන තියෙන මේ විසඳුම තමයි පුතා රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක මේකම තමයි. වෙනසක් නෑ. හෝල් ක්ලාස් පටන් ගත්තම රිවිෂන් එකක් අවද්දි දෙන්නේ ගහරුවද රෑනිස හෝල් ක්ලාස් පටන් ගත්තොත් හෝල් ක්ලාස් තමයි රිවිෂන් වෙන්නේ ඒකේ හෝල් ක්ලාස් එකේ කැලිම්ෙන් රිවිෂන් එක ඒතකොට අන්තිම පාඩම තීරි පාඩම කැලිම්ම ඔන්ලයින් යා ඒකේ ගමන මාස පටන් ගන්න තියෙන්නේ එහෙනම් ඔයාලා කැමති තියරි තියරි හෝල් කරනවටද රිවිෂන් කරනවට දෙකම කරනවා කරනවා දෙකම දෙකම නේද අංගාර වදරෑනේ දානවා කිව්වේ හරි හරි මං අහන්නේ දැන් ඔයාලගේ අදහසක් ගන්න හදා ඔ දෙකම හොඳයි කරන්නේ දෙකම හොඳයි බලමු බලමු නෙමෙයි හා කියන්නේ අපි හා 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 මේකට වඩා හොඳයි සර් මොකද්ද මෙතෙන්ට වඩා හොඳයි කියලා නෑ මේකට වඩා හොඳයි මෙතෙන්ට වඩා හොඳ මොකද්ද whole class ha whole class whole class online class ekada wada oh whole class ekak hondai etoka man bihiluwak kala poddak meedat wada walata ke joli igena ganna ugannanawa harida namuth ithin me covid case ekak nisa ne me okkoma erahi vela thiye api liyemu 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 parakkoi aduge maranein pasu chedayak liyanna kuwa aduge maranein pasu dharmapala kumaru aduge මරණයෙන් පසු ධර්මපාල කුමරු රජුගේ මරණයෙන් පසු ඡේදය ධර්මපාල කුමරු කෝට්ටේ රජබවට පත්විය රජුගේ මරණයෙන් පසු ධර්මපාල කුමරු කෝට්ටේ රජබවට පත්විය කෝට්ටේ රජබවට පත්විය කෝට්ටේ රජබවට පත්විය වරහන් අසලිය දොන්ඩුවන්ගේ රාජ්‍යපාලන කාලයන් 1550 ඉඳලා 1597 දක්වා කෝට්ටේ රජබවට පත්විය කියලා ලියලා පාලන කාලයන් 1550 සිට 1597 දක්වා වරහන් මහලයන් ඔහු තනිකරම පෘතුගීසි රූකඩ පාලකයෙකු විය ඔහු තනිකරම පෘතුගීසි රූකඩ පාලකයෙකු විය ඔහු තනිකරම පෘතුගීසි රූකඩ පාලකයෙකු විය පෘතුගීසි රූකඩ පාලකයෙකු විය එතෙන්ටම ලියන්න කතෝලික ආගම වැළඳගත් කතෝලික ආගම
වැළඳගත් ඔහු කතෝලික ආගම වැළඳගත් ඔහු කතෝලික ආගම වැළඳගත් ඔහු කතෝලික ආගම වැළඳගත් ඔහු දොන් දුවන් ධර්මපාල නමින් කතෝලික ආගම වැළඳගත් ඔහු දොන් දුවන් ධර්මපාල නමින් දොන් දුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබීය දොන් දුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබීය දොන් දුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබීය බෞතිස්ම ලැබීය බෞතිස්ම ලැබීය ඡේදයක් ලියන්න ආයේ ඡේදයක් ලියන්න දොන් දුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබීය ඡේදයක් ලියන්න ලියන්න මෙම ධර්මපාල රජු මෙම ධර්මපාල රජු මෙම ධර්මපාල රජු මෙම ධර්මපාල රජු තම ඇවෑමෙන් මෙම ධර්මපාල රජු තම ඇවෑමෙන් මෙම ධර්මපාල රජු තම ඇවෑමෙන් තම ඇවෑමෙන් කෝට්ටේ රාජ්‍යයේ අයිතිය තම ඇවෑමෙන් කෝට්ටේ රාජ්‍යයේ අයිතිය 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 1580 කෝට්ටේ රාජ්‍යයේ අයිතිය 1580 වර්ෂයේ 1580 වර්ෂයේ 1580 වර්ෂයේ තෑගි ඔප්පුවකින් තෑගි ඔප්පුවකින් තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පවරන ලදී 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 1580 වර්ෂයේ තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පවරන ලදී කෝට්ටේ රාජ්‍ය අයිතිය 1580 වර්ෂයේ තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පවරන ලදී පෘතුගීසීන්ට පවරන ලදී ඔන මතක තියාගන්න දොන් දුවන් ධර්මපාල තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පවරන්න කවද්ද වර්ෂ 1580 දී මතක තියාගන්න එතනම ලියන්න ඒ 90 ලියන්න ඒ 90 ඒ 90 1597 ඒ 90 1597 ඒ 90 1597 රජුගේ මරණයෙන් පසු ඒ 90 1597 රජුගේ මරණයෙන් පසුව රජුගේ මරණයෙන් පසුව සමස්ත කෝට්ටේ රාජ්‍යයේ අයිතිය 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 පෘතුගීසීන්ට හිමි විය සමස්ත කෝට්ටේ රාජ්‍යයේ අයිතිය පෘතුගීසීන්ට හිමි විය සමස්ත කෝට්ටේ රාජ්‍යයේ අයිතිය පෘතුගීසීන්ට හිමි විය පෘතුගීසීන්ට හිමි විය එතෙන්ටම ලියන්න මෙලෙස 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 ක්‍රමානුකූලව
මෙලෙස ක්‍රමානුකූලව මෙලෙස ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවේ වෙරළබඩ පළාත් තුළ මෙලෙස ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවේ වෙරළබඩ පළාත් තුළ ශ්‍රී ලංකාවේ වෙරළබඩ පළාත් තුළ ශ්‍රී ලංකාවේ වෙරළබඩ පළාත් තුළ පෘතුගීසි බලව්‍යාප්තිය සිදු විය 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 right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ තුල පෘතුගීසීන්ගේ බලව්‍යාප්තිය ක්‍රමානුකූලව සිද්ධ වෙලා තියෙන්නේ හරණයද ඔතනින් කෝට්ටේ රාජධානිය සහ පෘතුගීසීන් අතර තිබුණු සම්බන්ධය කෝට්ටේ සහ පෘතුගීස අතර තිබුණු ඒ සම්බන්ධතාවය පිළිබඳ අපි කතා කළව සම් කරනවා අපිට පුළුවන් මේ වීදිය බණ්ඩාර කුමාරයා පිළිබඳ වීදිය බණ්ඩාර පිළිබඳ ටිකක් වැඩිපුර විග්‍රහ කරගන්න වෙනම වීදිය බණ්ඩාර පිළිබඳ චුට්ටක් වැඩිදුර කතා කරන්න පුළුවන් වෙයි හරණයද ඊළඟ මාතෘකාව තමයි වීදිය බණ්ඩාර කුමාරයා ගැන තමයි කතා කරන්න තියෙන්නේ වීදිය බණ්ඩාර පිළිබඳ අපි චුට්ටක් කතා කරමු දැනටමත් දන්නවා වීදිය බණ්ඩාර කියලා කියන්නේ හත්වෙනි බුවනක බව රජතුමාගේ දියණිය වෙච්ච සමුද්‍රදේවියගේ සාමි පුරුෂයානේ සමුද්‍රදේවිය විවාහ වෙන්නේ වීදිය බණ්ඩාර කියන රණකාමී රණශූරයත් එක්කනේ හැබැයි මේ වීදිය බණ්ඩාර කියන රණශූරයට දාව ලැබෙන දරුව දෙන්න නා රණකාමී නෑ නේද ඔබට මතක ඇතිනේ සමුද්‍ර දේවියටයි වීදිය බණ්ඩාරටයි දාව ලැබෙන පිරිමි දරුව දෙන්න එක්කෙනෙක් ධර්මපාල කුමාර දොන්ජුවන් එක්කනේ අනිත් කෙනා විජේපාලනේ හැබැයි මේ දෙන්න එහෙම රණකාමීවද රණකාමීව නෙවෙයි අති දුර්වල පාලකේ පෘතුගීසි රූකඩ හරි හැබැයි දරුව එහෙම වුණාට වීදිය බණ්ඩාර කියලා කියන්නේ අන්තිම හුස්ම පොද වැටෙනකම් තමන්ගේ මරණය දක්වා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරපු දැඩි පෘතුගීසි විරෝධී රටට ආදරය කරපු දේශප්‍රේමී පාලකෙක් නායකෙක් රණකාමී තමයි වීදිය බණ්ඩාර කියලා කියන්නේ හර නේද එනම් වීදිය බණ්ඩාර පිළිබඳ චුට්ටක් අපි කතා කරමු දැනටමත් දන්නවා වීදිය බණ්ඩාර විවාහ වෙන්නේ සමුද්‍ර දේවියත් එක්ක ඒ විවාහය තුළින් ලැබෙන දරුව දෙන්නේ ධර්මපාල කුමාරයා සහ විජේපාල කුමාරයා කියලා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ධර්මපාල ඒ ධර්මපාල තමයි හත්වෙනි බුවනක බවගෙන් පස්සේ කෝට්ටේ රජ වෙලා පෘතුගීසි රූකඩයක් වෙන් තමන්ගේ ලොකු පුතා පෘතුගීසි රූකඩයක් වුණාට තමන් පෘතුගීසි රූකඩයක් නොවේ මරණකා පෘතුගීසීන්ට විරුද්ධව අරගල කරපු රණකාමියෙක් තමයි වීදිය බණ්ඩාර කියලා කියන්නේ. ඔබ දන්නවද මේ වීදිය බණ්ඩාර පෘතුගීසීන් එක්ක යුද්ධ කරා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරන්න මෙයා බලකොටුවක් හදාගෙන තිබුණා. මෙයා සේනා රැස් කරගෙන මෙයා සංවිධානය වෙච්ච බලකොටුවක් හදාගෙන තිබුණා. පලන්න පැලඳ කියන ප්‍රදේශයේදී මෙයා බලකොටුවක් හදාගෙන ඒ බලකොටු ඉඳගෙන තමයි සේනා සංවිධානය කළ පෘතුගීසීන් විරුද්ධව සටන් කරගෙන ගියේ හර නේද පැලඳ බලකොටු වෙදි තමයි මෙයා පෘතුගීසීන් විරුද්ධව සංවිධානය වුණේ ඔබ දන්නවද මෙයා මේ ටිකක් දඩබ්බරව කුමාරයෙක් නැටයක් හරියට දඩබ්බරයි නාහයට අහන්නේ නැති දඩබ්බර ඉවසීමක් නැති රණකාමියෙක් තමයි වීදිය බණ්ඩාර. මෙයා මේ සීතාවක රාජධානියත් එක්ක ගැටුම් ඇති කරගත්තා. සීතාවක මායා දුන්නට දැඩි හිසරදයක් වෙච්ච කුමාරයෙක් තමයි වීදිය බණ්ඩාර කියලා කියන්නේ. වීදිය බණ්ඩාර සීතාවකට පේන්නත් බෑ. පෘතුගීසීන්ට පේන්නත් බෑ. පෘතුගීසීන්ටත් අඳුකොළ වගේ වීදිය බණ්ඩාර සීතාවක මායා දුන්නට වීදිය බණ්ඩාර පේන්න බෑ. අර නේද? ඒ නිසා වීදිය බණ්ඩාරට පාඩමක් උගන්වන්න
පෘතුගීසිනුත් ට්‍රයි කරා මායා දුන්නේ සීතාවට මායා දුන්නත් උත්සාහ කරා පෘතුගී මේ මේ වීදියේ බණ්ඩාරට හොඳ පාඩමක් උගන්වන්නක මරලා දාන්න ඕන කියලා නේද මායා දුන්නත් උත්සාහ කරා වීදියේ බණ්ඩාරව ඝාතනය කරා පෘතුගීසිනුත් උත්සාහ කරා වීදියේ බණ්ඩාර අල්ලලා නේද කොහොම හරි ඉවරයක් කළා දාන්න ඕන කියලා අර නේද එහෙනම් මේ පෘතුගීසීන්ටත් සීතාවක මායා දුන්නටත් දැඩි හිසරදයක් වෙච්ච කුමාරයෙක් තමයි ඔය වීදියේ බණ්ඩාර කියලා කියන්නේ. හරි අපි තා ටිකක් කතා කරගෙන යන් ඉස්සරහට මේ ටික ලියාගෙන. මාත්‍රිකා වීදියේ බණ්ඩාර කුමාරයා. ලොකු දෙයක් නැහැ. වීදියේ බණ්ඩාර ගැන ඔය ටික මතක තියාගත්තම ඇති. ප්‍රකාශයක් දාලා තියෙනව නේද? මොකද ප්‍රකාශේ? රණශූරේ කුලස ප්‍රසිද්ධ වීදියේ බණ්ඩාර කුමරු හත්වන බෝනෙක බාහු රජුගේ දියණිය වූ සමුද්‍ර දේවිය විවාහ කරගත්තේය. අන්න සමුද්‍ර දේවිය විවාහ කරගත්තේ ඔය කියන වීදියේ බණ්ඩාර නේද? දැන් ලියන තරු දාලා තරුවක් දාලානේ තියෙන්නේ. ඊළඟක මොකුත් නැහැ නේද? තා මොකුත් විස්තරයක් නැහැනේ. නැහැ සර්. හා ලියන් තරු අංක එක. එම විවාහය තුලින් ඊළඟ තරුව එම විවාහය තුලින් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබිනි. පළවෙනි තරුව එම විවාහය තුලින් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබුණි. එම විවාහය තුලින් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබුණි. එම විවාහය තුලින් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබුණි. දරුවන් දෙදෙනෙකු ලැබුණි. ඊළඟ තරුව ලියන ඊළඟ තරුව හත්වන බෝනෙක බාහු රජුගෙන් පසු හත්වන බෝනෙක බාහු රජුගෙන් පසු කෝට්ටේ රජකමටපත් වූයේ කෝට්ටේ රජකමට පත් වූයේ වීදියේ බණ්ඩාර කුමරුගේ කෝට්ටේ රජකමටපත් වූයේ වීදියේ බණ්ඩාර කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ වැඩිමහල් පුත්‍රයා වූ ධර්මපාල කුමරුය right ඊළඟ තරුවත් ලියන් කතා කරමු ලියන් ඊළඟ තරුව දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ වීදියේ බණ්ඩාර 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 වෙනත් පාට පෑනකින් පැලඳ කියන ප්‍රදේශය කියන එක
පැලඳ ප්‍රදේශයේ පැලඳ ප්‍රදේශයේ බලකොටුවක් නිර්මාණය කරගෙන පැලඳ ප්‍රදේශයේ බලකොටුවක් නිර්මාණය කරගෙන බලකොටුවක් නිර්මාණය කරගෙන බලකොටුවක් නිර්මාණය කරගෙන බලකොටුවක් නිර්මාණය කරගෙන සතන් සතන් කරගෙන ගියහ සතන් කරගෙන ගියහ සතන් කරගෙන ගියහ එහෙනම් මේ පෘතුගීසීන්ට විරුද්ධව වීදිය බණ්ඩාර කුමාරයා සතන් මෙහෙවන්නේ කොයි ප්‍රදේශයේ බලකොටුවක් හදාගෙනද පැලඳ කියන ප්‍රදේශය තුල බලකොටුවක් හදාගෙන නේද පැලඳ ප්‍රදේශය තුල බලකොටුවක් නිර්මාණය කරගනිමින් තමයි වීදිය බණ්ඩාර කුමාරයා පෘතුගීසීන්ට විරුද්ධව දෙවන්ත සටන් දියත් කරලා තියෙන්නේ ඕක කියන්නේ මොකක්ද අහන්න ඇද්ද සර් අර මේ කලින් තර ලකුණේ මේ වීදිය බණ්ඩාර කුමරුගේ වැඩිමහල් පුත්‍රයා ඌ කියලා ධර්මපාල කුමරුය වැඩිමහල් පුත්‍රයා ඌ ධර්මපාල කුමරුය ඊළඟ තරුව කිව්වේ දැඩි පෘතුගීසි විරෝධියෙක් වූ වීදිය බණ්ඩාර පැලඳ ප්‍රදේශයේ බලකොටුවක් නිර්මාණය කරගෙන සටන් කරගෙන ගියහ පැලඳ ප්‍රදේශයේ බලකොටුවක් නිර්මාණය කරගෙන සටන් කරගෙන ගියහ එනම් පෘතුගීසීන්ට විරුද්ධව වීදිය බණ්ඩාර කුමාරයා සටන් මෙහෙවන්නේ යුද්ධ කරන්නේ සේනා සංවිධානය කරේ සැලසුම් සකස් කරේ කොයි ප්‍රදේශයේ තුල බලකොටුවක් නිර්මාණය කරගෙනද පැලඳ බලකොටුව නිර්මාණය කරා පැලඳ ප්‍රදේශයේ බලකොටුවක් නිර්මාණය කරන් තමයි වීදිය බණ්ඩාර යුද්ධ කරගෙන ගිහිල්ලා තියෙන්නේ හොඳයි ඔයාලා දන්නවද දැන් මේ පෘතුගීසීන්ටයි සීතාවක මායා දුන්නටයි හරි ඉස්සරදයක්නේ මේ රණකාමී දඩබ්බර මායා මේ වීදිය බණ්ඩාරගේ ක්‍රියාකලාපය එක අවස්ථාවක පෘතුගීසි වීදිය බණ්ඩාර කුමාරයා පණ පිටින් අල්ල ගන්නවා ජීවග්‍රහයෙන් අල්ල ගන්නවා අල්ලගෙන කොළඹ කොටුවට ගෙනල්ලා හිරමැදිරියක වීදිය බණ්ඩාර කුමාරය හිර කරලා දානවා ඔන්න ගැල්ලමයි වීදිය බණ්ඩාර කුමාරයා මේ පෘතුගීසීන් වල්ලගෙන ඇවිල්ලා හිරමැදිරියක හිර කරලා දැම්මා දැන් වීදිය බණ්ඩාර හිරබත් කනවා කොළඹ කොටුවේ පෘතුගීසි කොටුවේ හිරබත් කනවා තමන්ගේ සාමි පුරුෂයා පෘතුගීසීන්ව අල්ලගෙන ගිහිල්ලා හිර කරගෙන හිරමැදිරියක දාගෙන ඉන්නවා කියලා ආරංචි වෙනව කාටද සමුද්‍ර දේවියට කාටද ආරංචි වෙන විහඟ සමුද්‍ර දේවියට සමුද්‍ර දේවිය තමන්ගේ සාමි පුරුෂයා පෘතුගීසීන්ට වුණා කියලා අඬ අඬ ඇඬු ඇඬු කඳුලින් සුවත් සුදු වතින් සැරසිලා නේද නොකා නොබි ඈ බලාගත්තාට බලාගෙන විතරක්ම හිටියේ නෑ ඉවත් කරන්න ඇති අඬන්න ඇති ඇඬු කඳුලින් ඉන්න ඇති නොකා නොබි ඉන්න ඇති සුදු ඇඳුමින් සැරසිලා ඉන්න ඇති ඒව කරන ගමන් ඒ දුකෙන් පසු වෙන ගමන් අහගන්න එයා ඒවට විතරක්ම ඉල්බගෙන හිටියේ නෑ නේද එයා දුක තද කරගෙන දුක දරාගෙන එයා කල්පනා කරා මොකක්ද ඈ මොකක්ද අර සින්දුව කිව්වද ඈ මොකක්ද සින්දුව ඔව් අර දුක තද කරන් ඈ මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතුව නම් කියලා සින්දුව කී කියා හිටියද මේ සමුද්‍ර දේවිය ඈලම ආ යා නානා විතරක් කාලය ගත කරේ නෑ තමන්ගේ සාමි පුරුෂයා හිරෙන් විදහස් කරගන්නේ කොහොමද කියලා එයා කල්පනා කරා දැනුම් තේරුම් ඇති අයගෙන් ඇහුවා මට මගේ මහත්ය බේරා දෙන්න කියලා එයා හැමෝගෙම ඇහුවා මොකද කර යුත්තේ කියලා අහලා අවසාන තීන්දුව නිගමනය වුණේ මොකක්ද ඈ ඔය හිර මැදිරියට පොළව යටින් උමගක් කපන්න ඕනේ කියලා තීරණය කරනවා පොළව යටින් උමගේ හාරගෙන 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 ගිහිල්ලා කෙලීම මතු වෙන්නේ කොතෙන්ටද හිර මැදිරියට නැත්සර කොහෙන්ද මතු වුනේ හිර මැදිරියේ අර නේද වීදියේ බණ්ඩාර දන්නෙත් නෑ හිර මැදිරියෙන් පොළව කඩාගෙන කොස් ගාලා කට්ටිය මතු වෙනකොට මේ සිදුරක් ඇදෙනකොට යකෝ මේ මොකද්ද වුනේ කියලා හිතා ගන්න පුළුවන්ද හිර මැදිරියෙන් වීදියේ බණ්ඩාර අරගෙන ආව මගේ දිගේ
නිදහස් වුණා වීදියේ බණ්ඩාර. එහෙනම් හිරගත කරපු වීදියේ බණ්ඩාර පෘතුගීසීන් සිර කර තැබූ වීදියේ බණ්ඩාර හිරෙන් නිදහස් කරගන්න උමගක් සිරමැදිරේට කපලා ඒ වීර ක්‍රියාව කරන්නෙත් කවුද? සමුද්‍ර දේවිය. බලන්නකෝ තියෙන ආදරේ බැඳීම සෙනෙහස නේද? බිරිඳ තිබුණු සෙනෙහස බලන්න නේද? එතකොට නිකන් ඇඬුවේ නෑ. මේ වීර කාන්තාව. මේගොල්ල වීර ක්‍රියා කරපු කාන්තාව. බලන්නකෝ නේද? හොඳ ආදර්ශයක් අපේ ගෑල් ළමයින්ට. බලන්නකෝ වීර කාන්තාව. අපේ රටේ වීර කාන්තාව කොච්චර ඉන්නාද? විහාර මහදේවිය බලන්නකෝ. නේද? විහාර මහදේවිය තමයි කැලණි රාජධානිය කැලණිය සාපෙන් බේරගන්න මොහොතේ බිලිවෙච්ච කාන්තාව. විහාර මහදේවිය. එලාර පාද්දන යුද්ධෙදී දුටුගැම් රජතුමාට ශක්තියක් උනේ රජතුමාගේ මෑණියන් විහාර මහදේවිය. නේද? ආක්‍රමණිකව අල්ලන්න ආක්‍රමණිකව ලුහුබඳිනා වලගම්බ රජතුමා කරත්තෙ බර වැඩි. වලගම්බ රජතුමාගේ විසව සෝමාදේවිය කරත්තෙන් පැන්නා කාත්ති වේගින් ඉස්සරහට යන්න ඕන හින්දා ආක්‍රමණික රජතුමා අහුවේ කියලා නේද? තමන්ගේ ජීවිතේ කැප කරා සෝමාදේවිය මේ රට වෙනුවෙන් තමන්ගේ සාමුරුෂයා වෙනුවෙන් එහෙම රට ජාතිය වෙනුවෙන් තමන්ගේ සාමුරුෂයා වෙනුවෙන් ජීවිතේ පවා කැප කරපු වීර කාන්තාව ඉපදිච්ච රටක් ශ්‍රී ලංකාව කියලා කියන අපේ ගෑල් ළමයින්ට හොඳ ආඩම්බරයක්. ඔබේ අය නේද මේ රට ජාතිය වෙනුවෙන් කැප කිරීම කරලා තියෙනවා. ඔබේ රට ජාතිය බේරගන්න ඔබ වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට යුතුයකමක් තියෙනවා මේ රට අනාගතේ හරි තැනකට අරගෙන යන්න ඔබේ කාර්යභාරය කරන්න ඕනේ. හරි පාලකෙක් තෝරගෙන හරි නායකයෙක් රටට ගෙනල්ලා නේද? ගැලපෙන කෙනෙකුට මේ රට ආදරණය එක ඔබේ යුතුයකම. රට වෙනුවෙන් ඔබත් ඔබට කොටසක් තියෙනවා මේ රටේ අනාගතේ කරා. මේ රට දියුණු කරන් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්න වචනට නෙවෙයි බොරුවට නෙවෙයි ඇත්තට ආසියාවේ ආශ්චර්ය කරන ඔබටත් කොටසක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරි නේද? ලියමු ඊළඟ තරුව. ලියන්න මේ විදියට. එක් විටක නැත්නම් එක් අවස්ථාවක ඊළඟ තරුව එක් විටක මොහු පෘතුගීසීන්ගේ එක් විටක මොහු පෘතුගීසීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර එක් විටක මොහු පෘතුගීසීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර අත්අඩංගුවට පත් වූ අතර ඔනාය බලාගෙන කරුණ එක් විටක මොහු පෘතුගීසීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර සමුද්‍ර දේවිය උමං මාර්ගයක් කපා සිරමැදිරිය දක්වා උමං මාර්ගයක් කපා සිරමැදිරිය දක්වා මහුව බේරා ගන්නා ලදී. සිරමැදිරිය දක්වා මොහුව බේරා ගන්නා ලදී right. අවසාන කරුණ ලියාගෙන කැහැදිලි කරමු. අවසාන කරුණ ලියන්නකෝ. අවසාන ඈ ඉස්සෙල්ල කරුණයි මත් කියන්නකෝ. ඇයි නැහැ. සමුද්‍ර දේවිය උමන් මාර්ගයක් කපා සිරමැදිරිය දක්වා මොහුව බේරා ගන්නා ලදී. සේ උමග තාම දිනවද? ඈ උමග තාම දිනවද? උමග නම් තාම ඒක නම් දැන් නැතුවත් ඇති. ඒක නම් මම හරියටම කියන්න නම් දන්නේ නැහැ. ඒව දැන් විනාශ වෙලා ඇති.
හරනේ රයිට් මේ ඔය රාවණා කතාවේ රාවණා යුගේ රටේම උමන් තිබුණා කියනවා නේද රට ඇතුලේ උමන් මාර්ගවලින් ගමන් ගියා ගිහිල්ලා තියෙනවා කියන්නේ ගොඩක් උමන් මාර්ග පද්ධතියක් මේ රටේ තිබුණා කියනෝනේ පොළොව යටි ඈ රාවණා යුගේ මේ පොළොව යට දැන් ඉතින් ඒ විනාශ වෙලා ඒක හොයා ගන්න බෑ ඈ ඒක තමයි හැමතැනම ගිලා බයින් හරි හොඳයි අවසාන තරෝලිය පසුව යාපන ප්‍රදේශයේ පැවති කියලා ඊළඟ තරුව අවසාන එක පසුව යාපන ප්‍රදේශයේ පැවති 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 පෘතුගීසි සටනක් අතරතුර පෘතුගීසි සටනක් අතරතුර පෘතුගීසි සටනක් අතරතුර පෘතුගීසි සටනක් අතරතුර මෙතුමා යාපනයේදී මරණයට පත්විය මෙතුමා යාපනයේදී මරණයට පත්විය මෙතුමා යාපනයේදී මරණයට පත්විය right දැන් හිරෙන් නිදහස් කරගත්ත වීදිය බණ්ඩාර කුමාරයා එතනින් පස්සේ පෘතුගීසීන් එක්ක යුද්ධ කරන්නක නැමැත්තුවද නෑ එතනින් පස්සේ තව තවත් තරහට පෘතුගීසීන්ට විරුද්ධව යුද්ධ කරා අවසානට යාපනයට ගිහිල්ලා යාපනයේ ද්‍රවිඩ පාලකයොත් එක්කත් එකතු වෙලා පෘතුගීසීන්ට විරුද්ධව සටන් දියත් කරානේ ඒ සටනක් අතරතුරදී වීදිය බණ්ඩාර කුමාරයා යාපනයේදී තමයි මරණයට පත් වෙන්නේ තේරුණා නේද ජාතිය නිදහස වෙනුවෙන් මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ ගණනාවක් තමගේ ජීවිතේ පූජා කරලා තියෙනවා රට වෙනුවෙන් නේද රට වෙනුවෙන් කොච්චර මිනිස්සු ජීවිත පූජා කරලා ඇද්ද කොඩ කල්පනා කරලා බලන්න ඉතිහාසය දිහා බැලුවම නේද අපේ රට ජාතිය වෙනුවෙන් මේ රට විදේශීය බලපෑම් වලින් බේද ගන්න සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්න නේද මේ රට වෙනුවෙන් දිවිපුදු මිනිස්සු අනන්තයි එලාර දුටු ගැමුණු යුද්ධයේ ඉඳලම සේන ගුප්තිකලගෙන් ලංකාව බේරගන්න ඉඳලම නේද ඈ රාවණා යුගයේ ඉඳලම අපේ රටේ මිනිස්සු ජීවිත පූජා කරලා මේ දිවයින අන් ජාතියකට නතු නොවි රැකගෙන අවිල්ලා තියෙනානේ මේ පොඩි රට චෝඩි රටක් නේ මේක වෙනත් රට ජාතියක් අල්ලගන්න නොදි අපේ මිනිස්සු ජීවිත පරිත්‍යාග කරලා මේක රැකගෙන තියෙනවා දැන් බලන්නකෝ දකුණු අප්‍රිකාව ගත්තොත් දකුණු අප්‍රිකාවේ අද භාගයක් අත්පත් කරන් තියෙන යුරෝපිකයෝ සමස්ත ඕස්ට්‍රේලියාව යුරෝපිකයෝ අල්ලගෙන තියෙන. ඒ රටේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට අදේ රට අයිති නෑ. අදේ රට පාලනය කරන අදේ රටේ ජීවත් වෙන්නේ වෙනත් ජාතිය. තේරුණා නේද? ඇමරිකාවේ රට ඉන්දියානු යුරෝප එළවලා මහා බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඇමරිකා භූමිය අත්පත් කරගත්තා. නේද? රතු ඉන්දියානුවන්ගේ නිජබිම රතු ඉන්දියානුව සමූල ඝාතනය කරලා ඒගොල්ලෝ විනාශ කරලා නේද මහා බ්‍රිතාන්‍ය ජාතිකයෝ අද ඇමරිකා එක්සත් ජනපදයක් හදාගෙන එහි ජීවත් වෙනවා බලන්නකෝ රතු ඉන්දියානුව නේද ඔව් එතකොට ඒ ජාති නිවර කරලා තින්නේ ඒ ජාති නැහැ නේද එතකොට දරුපටව දැන් අපේ සිංහල ජාතියත් මෙහෙම විදේශික ජාතිකයන් හමුවේ විනාශයට යන්න තිබුණා මොකක්දෝ පිනකට අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මේ රට ජාතිය ගැන තියෙන කැක්කුමට අනකාමිත්තේට මේ රට යන්තම් බේරුණා මේ රටේ තාමත් සිංහල මිනිස්සු ජීවත් වෙනවා මේ රට අනාදිමත් කාලයක් තිස්සේ මේ රට අපේනේ අපිට මේ රටේ ජීවත් උනේ නේද එතකොට අපිට මේ රට තාමත් අයිති තාමත් මේ රටේ අපිට ජීවත් වෙන අවස්ථාව තියෙනවා අනේ මන්ද ඉස්සරහට කොහොම වෙයිද කියලා නේද මේ යන තාලෙට කොහොම වුණත් ජීවිත පරිත්‍යාගයකින් තමයි අපේ මුතුන් මිත්තු මේ රට මේ රකගෙන අපිට මේ රට බාර දීලා තියෙන්නේ. එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා අපි මේ රට
තවත් පරම්පරාවකට මේරට ආරක්ෂා කළ දීලා තමයි අපි මේ රටින් මේ මේ ලෝකෙන් මරණයට පත් වෙන්න වෙන්නේ මේක ආරක්ෂා කළ දීලා ඔබත් මගේ යුතුයකමක් තියෙනවා නේද මේ රට විදේශීය බලපෑම් වලින් වසංගත රෝග වලින් නේද හැම දෙයකින් මේරට ආරක්ෂා කරලා දෙන එක අපේ යුතුයකමක් කියන එක මතක තියාගන්න හොඳයි එහෙනම් යාපනයට ගිහිල්ලා යාපනයේදී වීදී බණ්ඩාර කුමාරයා යාපනයේ පාලකයන් එක්ක එකතු වෙලා පෘතුගීසීන් විරුද්ධව දෙවන් තරගල දියත් කරන යකඩ වාරය ඇතිවෙච්ච යුද්ධයකින් තමයි වීදී බණ්ඩාර කුමාරයා මරණයට පත් වෙන්නේ එහෙනම් වානකාමියෙක්ගේ කතාව අතර නිමාවට පත් වෙනවා අපිට පුළුවන් ඊළඟට මේ සීතාවක රාජධානිය පිළිබඳ ටිකක් කතා කරා සීතාවක රාජධානිය පිළිබඳ ටිකක් අපිට වැඩිපුර කතා කරන්න පුළුවන් ඊළඟ මාතෘකාවේදී රයිට් සීතාවක රාජධානිය ගැන කතා කරන්න කලින් දැන් අපේ ළමයින්ට මතකද වීදී බණ්ඩාර ගැන වීදී බණ්ඩාර විවාහ වෙන්නේ කවුද සමුද්‍ර දේවියත් එක්ක ඒ විවාහයෙන් ලැබෙන දරුවෝ දෙන්නේ ධර්මපාල කුමාරයයි විජේපාල කුමාරයයි කෝට්ටේ හත්න බොණෙක් බවගෙන් පස්සේ රජ වෙන්නේ කවුද වීදී බණ්ඩාර ලොකු පුතා දොන් ජුවන් ධර්මපාල හැබැයි ධර්මපාල පෘතුගීසි රූකඩයක් වුණාට තාත්තා වීදී බණ්ඩාර දැඩි පෘතුගීසි විරෝධී පාලකෙක් මෙතුමා පැලෑඳ ප්‍රදේශයේ බලකොටුවක් හදාගෙන පෘතුගීසීන් විරුද්ධව සටන් දියත් කරා ඒ සටන් අතරතුරදී මෙයා එක අවස්ථාවක පෘතුගීසීන්ට අහු වෙලා හිරබත් කනෝ හිර නිදහස් කරගන්නව තමන්ගේ බිරිඳ උමගක් අපයි හිරමැදිරිය දක්වාම අවසානයේ යාපනයට ගිහිල්ලා පෘතුගීසීන් එක්ක යුද්ධ කරනකොට ඒ සටනක් අතරතුර වීදී බණ්ඩාර කුමාරයා මරණයට පත් වුණා කියන කතාව අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. හරණේද? ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න විනාඩි දෙකක් දෙන්නා වීදී බණ්ඩාර කුමාරගේ නෝට් එක එක සැරයක් කියවගෙන හොඳ ළමයි වගේ විනාඩි දෙකකින් කියවගෙන පතංග දැන් පාඩම් කළ දෙන්න වීදී බණ්ඩාර ගැන ඉක්මන් කරා. අනිත් කටේම ලකුණු කියන්න. 50 ගයි විකට් එක. ඈ? 50 විකට් එක. 50 විකට් එකයි ඕවර් හතයි. හසිත මොකෝ දැන් දාවේ? ඈ ටිකක් වෙලා. ආ එහෙමද? ඇයි මොකෝ මේ ලස්සන කියන්නේ බැරි වුනේ? උනද? මේ ලකුණ 50 2යි ඕවර් 7යි විකට් දෙකක් ගියලද ආ හසිත නෑ 51යි විකට් එකයි ඕවර් 7යි බෝල් එකයිනේ විකට් එකයි ආ එකයි 7යි 7ට ගහලා 50 ගානක් නෑ තව බෝල 74 ලකුණු 122ක් ඕන කවුද ඉන්නේ මේ අරු ඉන්නවද කවුද ඕපෙනින් බැට්මන් කවුද මේ ඕන ඉන්නවද ඕන ඉන්නවද ඕන ඉන්නවද ඕන ෆ්‍රෙන්ච් ගියා මිෂෙල් මාස් ඉන්නේ මිෂෙල් මාස් දාවේ මාස් ගන්න මාස් තමයි මේ 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 ආසන්න කාලේ මං හිතන ඕස්ට්‍රේලියාව වේගවත් බැට්මන් නේ දැනුත් අයක මිෂෙල් මාස්ගේ විකට් එක ගන්න ඕන මැච් එක දිනන නම් මිෂෙල් මාස්ගේ මොනයි දෙන්නම අවුට් කළා මිස්මිත්ගේ විකට් එකක් ගන්න ඕන ඔය තුන් දෙනාම ගැලවෙන්න ඕන ගියේ ගී තින්ස් පාකිස්තානට ගහුවේ මේ තිව් වේන්නේ ඕනේ ඒගොල්ලෝ අර ඔය ඒගොල්ලෝ නෑ මෙහෙමයි හැමදාම ගහන්න බෑ ෆෝම් එක කට්ටිය හිටියක මම ෆෝම් එක කට්ටිය අර විකට් තුන ගලවන්න වෙනවම ඉස්මිත් හිටියත් අමාරුයි ඔව් ස්මිත් කියන්නේ විලියම්සන් වගේ බැට්මන් කෙනෙක්. විරාට් කෝලි වගේ බැට්මන් කෙනෙක්. ලෝකේ හොඳම පිටිකරුවන් 5 දෙනා අතර ඉන්න කෙනෙක්. ස්මිත්. ඒෂස්ගේ පිස්සු වැඩලා වගේ ගහන ඕනේ. ඇවරේජ් එක 63 ඇටස්තල. ඈ? ඒෂස්ගේ පිස්සු වැඩලා වගේ. ස්මිත් ගනේ? ඔව්. ඔව්. ඒ කියන්නේ ලෝකේ දැනට ඉන්න හොඳම බැට්මන්ලා 5 දෙනා ගත්ත දෙකෙනෙක්. ජෝ රූට් ස්ටීව් ස්මිත් විලියම්සන් විරාට් කෝලි ඒ ඊළඟට බාබර් රසාම් ඔය වගේ ඔය හොඳම 5 දෙනා තමයි දැනට ඈ රයිට් අපි ක්‍රිකට් මැච් එකේ විස්තර කතා කරනකොට යතර වාර අපේ ගෑල් ළමයි පිරි ළමයි ටික දැන් වීදී බණ්ඩාර ගැන කතා කරන්න තියනේ පාඩම් කරගන්න තියනේ නේද හොඳයි
වීදිය බණ්ඩාර ගැන කතා කරා නම් අපිට ලේසි නේද ඊළඟ මාතෘකාවට යන්න සීතාවක රාජධානිය ගැන කතා කරමු හොඳයි දැන් වීදිය බණ්ඩාරගෙන් පස්සේ ඊළඟ මාතෘකාවට සීතාවක රාජධානියනේ මේ සීතාවක නමින් හසිත මේ රටේ රාජධානියක් බිහි වෙන්නේ විජේබාකොල්ලෙන් පස්සේනේ ඇත්තටම මේ සීතාවක රාජධානියට අයිති භූමිය ඊට කලින් අයිති වෙලා තිබුණ කොහාටද පුළුවන් නම් කිය කෝට්ටේ කෝට්ටේ රාජධානියට නේද ඇත්තටම කෝට්ටේ රාජධානියට අයිති වෙලා තිබිච්ච බිම් කොටස් කීපයක් තමයි විජේබාකොල්ලෙන් පස්සේ සීතාවක රාජධානියට අයිති වෙන්නේ සීතාවක නමින් රාජධානිය ගොඩනැගෙන්නේ විජේබාකොල්ලෙන් පස්සේ කවුද සීතාවක රාජධානියේ ආරම්භකයා මෙහි රජන පළමු යන්න කවුද ඔව් රණකාමී මායාදුන්නේ රජතුමානේ සීතාවක ආරම්භක පාලකයා රණකාමී මායාදුන්නේ රජතුමා කියන එක මතක තියාගන්න රණකාමී මායාදුන්නේ තමයි සීතාවක රාජධානියේ ආරම්භක පාලකයා තේරුණා නේද ඔබ දන්නවද 1521 ඉඳලා 1581 දක්වා 8081 දක්වා මේ රජතුමා සීතාවක පාලනය කළා තියෙනවා දෙවැන්ට කාලයක් අවුරුදු 60ක් විතර වසර 60කට ආසන්න කාලයක්නේ 1521 ඉඳලා 1581 දක්වා දෙවැන්ට කාලයක් සීතාවක රාජධානිය පාලනය කළා තියෙනවා මේ සීතාවක මායාදුන්නේ රජතුමා කියලා රණකාමියෙක්නේ මායාදුන්නේ ඇත්තටම දැඩි පෘතුගීසි විරෝධියෙක් දැඩි පෘතුගීසි විරෝධී පාලකයෙක් තමයි මේ මායාදුන්නේ කියලා කියන්නේ මායාදුන්නේට සැබෑ වමනාවක් තිබුණ ගෑනු ළමයි පෘතුගීසීන් ලංකාවෙන් එළවලා පෘතුගීසීන්ගෙන් තොර ලංකාවක් බිහි කරගන්න එයා නිරන්තරයෙන් පෘතුගීසීන් එක්ක යුද්ධ කරා නේද පෘතුගීසීන්ට හිසරදයක් වෙච්ච රාජධානිය තමයි සීතාවක රාජධානිය කියලා කියන්නේ පෘතුගීසීන්ට දැඩි බලපෑම් ගෙන දීපු දැඩි පීඩාවට පත් කරපු දැඩි අලාභහානි කරපු රාජධානිය තමයි මේ සීතාවක රාජධානිය කියලා කියන්නේ එක අවස්ථාවක මායාදුන්නේ තීරණය කරනවානේ වෙනත් පාර්ශවයකකින් ලෝකේ වෙනත් රටක පුද්ගලයෙක්ගෙන් හරි උදව් අරගෙන පෘතුගීසි ලංකාවෙ නෙලවන්න ඕන කියලා ඔබට මතකද මම ඊයේ ඉගෙනුවා සීතාවක මායාදුන්නේ රජතුමා පෘතුගීසීන් ලංකාවෙන් පළවා හරින්න ඉන්දියාවේ ප්‍රාදේශීය නායකයෙක්ගේ සහයෝගය ලබා ගන්න කටයුතු කරා කියලා. කාගෙන සහය ලබා ගත්ත පෘතුගීසීලවන්? කියන්න බල. සැමොරින්. ඔව්. කැලිකට්හි පාලක සැමොරින් ගෙන්නේ ඉන්දියාවේ කැලිකට් ප්‍රදේශයේ පාලනය කරපු මුස්ලිම් නායකයෙක් වෙච්ච සැමොරින් ගෙන් කැලිකට්හි පාලක සැමොරින්ගෙන් පවා උදව් අරගන්නවා පෘතුගීසි ලංකාවෙන් පළවා හරින්. හැබැයි ඉතින් බැරි වෙනවා. පෘතුගීසීන් සහ මුලින් ලංකාවෙන් එලව ගන්න මායාදුන්නට බැරි වෙනවා. හැබැයි පෘතුගීසීන්ගේ බලය සීමා කරා. පෘතුගීසි ටිකක් හේ කරගන්න රජාට පුළුවන් කමක් ලැබුණානේ. ඇත්තටම පෘතුගීසි සහ මුලින්ම ලංකාවෙන් එලවන්නේ කවුද? කිනම් රජතුමාද? කියන්න බලන්න. महानुवर पालक दिवेनी राजसिंह रजतुमाटने महानुवर पालक दिवेनी राजसिंह रजतुमागे काले तमाय पृथुगीसिन सहमुलिम लंकावे ज्ञाने दिवेनी राजसिंह पृथुगीसि लंकावे निलवने तनियम निवे लंदेसिंगे उदव अरगन ने पुते නේද හොඳයි එහෙනම් මේ සීතාවක මායාදුන්නේ ලැබෙන රණකාමී පුතේ බලන්නකෝ දැන් වීදිය බණ්ඩාර රණකාමී වුණාට එයාගේ දරුව රණකාමී නෑ හැබැයි මායාදුන්නේ කියන මේ රණකාමී රජතුමාට ලැබෙන පුතා රණකාමී පුතේ ඒ පුතාට අපි කියනවා කවුරු කියලාද මායාදුන්නේගේ පුතා කවුද තිකිරි කුමාරයා මායාදුන්නේගේ පුතා කවුද තිකිරි කුමාරයා කියන එක මතක තියාගන්න. එහෙනම් සීතාවක මායාදුන්නේට ලැබෙන පුතෙක් එයාට පුතෙක් හිටියා. ඒ පුතා නිකම්ම නිකම් පුතෙක් නෙවෙයි රණකාමී පුතෙක්. ඒ පුතාට කියනවා මිත්‍රවරුනි තිකිරි කුමාරයා කියලා. මතකනේ අර කටේ කිරි සුවඳ යන්නත් කලින්
රාජසිංහ නමින් කුමාර රජු වුණා කියලා තියෙන්නේ නේද එහෙනම් ඔබ දන්නවද මේ ටිකරු කුමාර කනකාමිනේ දැන් කුමාරයා ටික ටික ලොකු වෙනකොට තාත්තත් එක එකට එකට එක්කම වෙලා පෘතුගීසීන්ට විරුද්ධව දෙවන්ත සටන් දියත් කළා තියෙනවා පෘතුගීසීන් හොනට මට්ටු කළා තියෙනවා තාත්තා පුතේ එකතු වෙලා හරි නේද ඔබ දන්නවද දැන් පෘතුගීසීන්ට ලොකු හිසරදයක් මේ සීතාවක පෘතුගීසීන් ට්‍රයි කරනවා කොහොම හරි සීතාවක රාජධානිය ආක්‍රමණය කරලා ඔය මායා දුන්නේව මාලා පාද්දලා සීතාවකත් පෘතුගීසීන්ගේ ග්‍රහණයට නතු කරගන්න ඕනේ කියලා. ඔන්න දැන් පෘතුගීසි සැරසෙනවා සීතාවක ආක්‍රමණය කරලා මායා දුන්නේ පරද්දලා සීතාවකත් පෘතුගීසීන්ගේ ග්‍රහණයට නතු කරගන්න ඕන කියලා. අහා ඔන්න බලන්නකෝ විහඟ 1562 දෙවන්ත පෘතුගීසි සේනාවක් අරගෙන එවකට පෘතුගීසි නායක කවුද අපි ආන්න කියනවා අපොන්සු පෙරේරා ද ලසරදා කියන පෘතුගීසි කපිතාන් අපොන්සු පෙරේරා ද ලසරදා කියන පෘතුගීසි කපිතාන් දවන්ත සේනාව පෘතුගීසි හමුදාවක් අරගෙන දැන් යනවා සීතාවක අල්ලගන්න මායා දුන්නේ පරද්දා මායා දුන්නට ආරංචි වෙනවා ඔන්න සීතාවක අල්ලන්න පෘතුගීසි කොළඹින් පිටත් වෙලා කියලා කොළඹින් පිටත් වෙලා සීතාවක අල්ලන්න යනවා කියලා දවන්ත හමුදාවා මායා දුන්නේ කියනෝ තමන් රණකාමී පුතාට පුතේ එනකොට හරියන්නේ ඔන්න අපිව යටත් කරගන්න අපේ රාජධානිය අල්ලන්න පෘතුගීසි දැන් සීතාවක බලා එන්නලු හදන් පුතේ එනකොට හරියන්නේ පුතා යන්න දෙවන්ද සේනාවකුත් තරන් ඉස්සරහට ගිහිල්ලා මේ රාජධානියට එන එක වළක්වන්න පෘතුගීසි පාද්දල මගේ පුතා එන්න කියලා මායා දුන්නේ කුමාර රජතුමා තමන්ගේ පුතා යවනවා ඉස්සරහට ගිහිල්ලා මේ පෘතුගීසි හමුදාව පරාජයටපත් කරන්න කියලා දන්නවද විහග මේ අපොන්සෝ පෙරේරා ද ලසරදාගේ පෘතුගීසි හමුදාවයි ටිකිරි කුමාරයාගේ සීතාවක සිංහල හමුදාවයි දෙගොල්ල හමු වෙච්ච තැන කොතනද මතකද මේ දෙගොල්ල හමු වෙන තැන මුල්ලේරියා ඔව් මේ දෙගොල්ල හමු වෙන තැන තමයි පුතේ මුල්ලේරියා වෙල මුල්ලේරියා ඉස්සරවෝ වෙලවල් කුඹුරු මඩකඩිති මගුරු දැන් නම් ඉතින් මුල්ලේරියාව කියලා කියන්නේ අතිජනාකීරණ නේද ඈ ව්‍යාපාර තියෙන මුඩුක්කු තියෙන නේද ඈ එක 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 බිස්නස් වෙන නේද ඕවා තනිකර නේද තිප්පොලවල් නේද මුල්ලේරියාව කියලා කියන්නේ හොඳයි එතකොට දරුවට ආව මේ දෙගොල්ල මුණ ගැහෙන්න මුල්ලේරියා වෙලේදී දෙගොල්ල මූණට මූණ ඇවිලෙනවා යුද්ධේ පටලලා යනවා ඒ යුද්ධේ නිම වෙන්නේ මුල්ලේරියා වෙල සම්පූර්ණයෙන්ම රත්හැගෙන් විලා ලේබලින් මුල්ලේරියා වෙලම රත්හැගෙන් වෙනවා අහගන් සීතාව කල්ලන් ආපු පෘතුගීසි සොල්දාදුවෝ 1600ක් විතර මේ සටනින් ඝාතනය වෙනවා සීතාවක ටිකිරි කුමාරයා පෘතුගීසි 1600ක් විතර මේ වෙලේදී ඝාතනය කරලා පෘතුගීසීන්ට සීතාවක බලා එන ගමන ව්‍යාර්ථ කරා මේ සටන දින්න සීතාවක ටිකිරි කුමාරයා මේක ඉතිහාසගත සටනක් මේක ඉතිහාසගත වෙන්නේ පෘතුගීසීන් ආසියාවේදී ලැබූ අන්ත පරාජය විදියට 1562 වෙනකොට පෘතුගීසි ආසියාවේ කිසිම රටකින් මේ තරම් පරාජයට පත් වෙලා නැහැ පෘතුගීසි සොල්දාදුවෝ 1600ක් මරන එක සටනේ එක දිනයකින් සෙල්ලම්ද එහෙනම් මේක තමයි ආසියාවේදී පෘතුගීසීන් අත්පත් කරගත්ත අන්ත පරාජය බිහිසුණු පරාජය අම්බානට කෑ පෘතුගීසි ටිකිරි කුමාරයාගෙන් 1600ක් මරන සොල්දාදුවෝ මේ සටන ඉතිහාසගත වන මානමින්ද මේ සටන ඉතිහාසගත වෙන්නේ 1562 මුල්ලේරියා සටන නමින් මොන සටන නමින්ද 1562 මුල්ලේරියා සටන එහෙනම් දැන් ඔන්න බලන්න 1562 මුල්ලේරියා සටන
සැලසුම් කරපු මේ සටන නායකත්වයේ දීපු පෘතුගීසි කපිතාන් කවුද? මේ සටන මෙහෙවූ පෘතුගීසි කපිතාන් තමයි අපොන්සු පෙරේරා ද ලසර්දා. හැමෝම කියන්නේ අපොන්සු පෙරේරා ද ලසර්දා. ඔක කියන්නේ අපොන්සු පෙරේරා ද ලසර්දා. එනම් මේ අපොන්සු පෙරේරා ද ලසර්දා තමයි 1562 මුල්ලේරියා සටන මෙහෙවන්. මේකට අභීතව මුහුණ දීලා පෘතුගීසීන් ආසියාවේදී ලැබූ අන්ත පරාජයේ හිමිකරුන් ඒ සීතා රණකාමී කුමාරයා කවුද? වෙන කවුරුවත් නෙවෙයි මිත්‍රවරුනි, ඒ කුමාරයා තමයි ටිකිරි 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 කුමාරයා. මොකද නම? ටිකිරි ටිකිරි ටිකිරි. ඒ කුමාරයාගේ නම තමයි ටිකිරි කුමාරයා. කොටෙම්ම කිව්වොත් ටිකිරි 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 කුමාරයා තමයි මේ සටනින් පෘතුගීසි අන්ත පරාජයට පත් කරේ. හැබැයි ටිකිරි කුමාරයා රජ වෙලාද මේ සටන වෙනකොට? ඇය හසිත නෑ නෑ. රජකමේ ඉන්නේ කවුද? තාත්තා. මායා දුන්නේ තාත්තා රජකමේ ඉන්නවා. හැබැයි තාත්තා නෙවෙයි ආවේ මේ යුද්ධයට, එව්වේ පුතා ටිකිරි කුමාරයා. එහෙනම් මායා දුන්නේගේ පස්සෙන්, මායා දුන්න එතුමාගේ ඇවෑමෙන් 1580න් පස්සේ සීතාව කියලාක පාලකයා වෙන්නේ කවුද? මේ රණකාමී ටිකිරි කුමාරයා. රණකාමී ටිකිරි කුමාරයා තමයි මායා දුන්නගෙන් පස්සේ සීතාව කියලාක පාලකයා. මෙයා රජ වෙන මනමින්ද? මෙයා රජ වුණේ මනමින්ද හසිත? සීතාවක පළවන රාජසිංහ නමින්. සීතාවක පළවන රාජසිංහ නමින් තමයි ටිකිරි කුමාරයා රජ වුණේ කියන එක මතක තියාගන්න. අර නේද? එහෙනම් මායා දුන්නගෙන් පස්සේ සීතාව කියලාක පාලකයා යාගේ පුතා ටිකිරි කුමාරයා රජ වෙන්නේ සීතාවක පළවන රාජසිංහ නමින්. රජ වුණාට පස්සේ ටිකක් මෙයා ටිකක් විකෘති වුණා. මෙයා ටිකක් නොමග ගියා. මෙයා ටිකක් අවුල් ගැහුවා රජ වුණාම. අවසානයේ මෙයා මේ බෞද්ධ ආගමත් අතහැරලා හින්දු භක්තිකයෙක් වෙනවා. ශිවාගම වැළඳ ගන්නවා, හින්දු ආගම වැළඳ ගන්නවා. බුදුහාමේ බිලි පූජා තිව්වා. අනේ අම්මේ හාමුදුරු ඝාතනය කරා. පිස්සු නැටුවා අවසාන කාල. ඊට පස්සේ මිනිස්සු මෙයාට කැමති නැහැ. මොන මොන විකාරයක්ද මේ කරන්නේ? හින්දු භක්තිකයෙක් වෙලා හින්දු කෝවිල් හදාගෙන පුද පූජා තියනවා, බිලි පූජා තියනවා, මේ මොනවාද එළුව කපනවා, හාමුදුරු ඝාතනය කරනවා, පිස්සු වැඩ කරා. අවසානයේ ජනතාවට මෙයා එපා වුණා. ජනතාව ගණන් ගන්නෑ මෙයා. කොච්චර අනකාමී වුණත් නැටි මොඩඩනි කරලා තියෙ අවසාන හරි නේද? මෙයාගෙන් පස්සේ ආදුරු මෙයාට ගැටලුව ආව රාජධානී. මෙයාගේ මරණින් පස්සේ අපි ඒක ගැන කතා කරමු. තාටිය විධිමත්ද? අර නේද? එහෙනම් බලමු අපි. මාත්‍රකාව සීතාවක රාජධානී ප්‍රකාශයක් තියෙනවා. ප්‍රකාශකේවත් 1521 විජේමා පොල්ලේන් පසු මෙරට ගොඩනැගුණු සීතාවක රාජධානී ආරම්භක පාලකයා ඌයේ රණශූර මායාදුන්නේ රජතුමාය. හරනේ? හරි. එච්චරනේ තියෙන්නේ. ඔව්. තරුවංකයක ලියන්න. තරුවංකයක මම දන්න කියන ඒවා ලියුමටක් ගාලා. දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ ලියන්නක් ගාලා. දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ මෙතුමා. දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ මෙතුමා. දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ මෙතුමා. දැඩි පෘතුගීසි විරෝධියෙකු වූ මෙතුමා පෘතුගීසීන්ටහා කෝට්ටේ රාජ්‍යයේ වෙත දැඩි ප්‍රහාර මාලාවක් දියත් කළහ. පෘතුගීසීන්ට හා කෝට්ටේ රාජ්‍යයේ වෙත
දැඩි ප්‍රහාරමාලාවක් දියත් කළහ දැඩි ප්‍රහාරමාලාවක් දියත් කළහ මොකෝ දැන් ඕස්ට්‍රේලියාවත් දැඩි ප්‍රහාරමාලාවක් දියත් කරලා අනුපහයි විකට් එකයි ඕස් කියද 10 බෝල 4යි ආ මැච් එක ගන්න 56 ට 78ක් ඕනේ කියන්නේ ඊසි 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 ඔව් ගන්න දැඩි ප්‍රහාරමාලාවක් දියත් කළහ බලහන්කෝ පකිස්තාන්ට ගහපු ගහිල්ලේ මම ඕස්ට්‍රේලියාව ගහන ඊට වඩා වැඩි වේගකින් ගහනවා නේ අපි නෑ අපි හංගිලා අද තියෙන්නේ ඕස්ට්‍රේලියාන් ටික දැන් ඉතින් මගේ පාටිය ලෑස්ති කරන්න විහඟ කට්ටිය ලංකාව හිටින ලංකාවත් ගන්නවා සර් වයින්නේ ඕස්ට්‍රේලියාව හිටින අද නෑ පුතේ ක්‍රිකට් හොඳට බලලා ක්‍රිකට් ගැන හොඳ ඇනලයිස් එකක් ඇතුව තමයි ජෑක් බ්‍රායි ටීම් එක ප්‍රකාශයට පත් කරන්න ඕන විස්තර විචාරකයෙක් වෙන්නේ නැහැ නිකන් ආවට ගියාට ඒක පොඩ්ඩක් හොඳට ඇනලයිස් කරන්න ඕන හොඳ විස්තර විචාරකයෙක් වෙන්න අපේ කට්ටිය හොඳට කල්පනා කරලා හොඳට මැච් බලලා මැච් බලන්න කියලා මම කියනවා නෙවෙයි මේ වෙලාවේ හරිද ඔස්ට්‍රේලියාව හිරනේ ඔය ඕන දෙයක් ඔය ඕනිම දෙයක් මේ මේ අධ්‍යයනය කරන්න පුළුවන් අපිට වෙලාව තියෙනවා කලමනාකරණය කර ගැනීම වැදගත් වේ හරි නේද රයිට් හරි ඊළඟ තරුව ලේ ළඟ තරුව මෙතුමාට දාව මෙතුමාට දාව රණශූර පුතෙකු සිටියහ 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 ඔහු නමින් මෙතුමාට දාව රණශූර පුතෙකු සිටියහ ඔහු නමින් ඔහු නමින් ටිකිරි කුමරුය ඔහු නමින් ටිකිරි කුමරුය ඔහු නමින් ටිකිරි කුමරුය ඔහු නමින් ටිකිරි කුමරුය මෙතුමාට දාව රණශූර පුතෙකු සිටියහ ඔහු නමින් ටිකිරි කුමරුය එතනම ලියන්නේ පසුව සීතාවක පසුව සීතාවක පළවන රාජසිංහ නමින් පසුව සීතාවක පළවන රාජසිංහ නමින් රජබවට පත් විය පසුව සීතාවක පළවන රාජසිංහ නමින් රජබවට පත් විය රජබවට පත් විය පසුව සීතාවක පළවන රාජසිංහ නමින් රජබවට පත් විය එහෙනම් මේ ටිකිරි කුමාරයා පස්සේ කල රජ වෙනවා සීතාවක පළවන රාජසිංහ නමින් ලියන ඊළඟ තරුව ලියන් මායා දුන්නේ රජ දවස මායා දුන්නේ රජ දවස ලියන් මායා දුන්නේ රජ දවස මායා දුන්නේ රජ දවස එනම් ඊළඟ තරුව ලියන්නේ මායා දුන්නේ රජ දවස එනම් 1562 මායා දුන්නේ රජ දවස එනම් 1562 රජුහා පෘතුගීසීන් අතර 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 මුල්ලේරියා වෙලේ රජුහා පෘතුගීසීන් අතර මුල්ලේරියා වෙලේ මුල්ලේරියා වෙලේ මුල්ලේරියා වෙලේ දරුණු සටනක් ඇතිවිය මුල්ලේරියා වෙලේ දරුණු සටනක් ඇතිවිය මුල්ලේරියා වෙලේ දරුණු සටනක් ඇතිවිය මුල්ලේරියා වෙලේ
දරුණු සටනක් ඇතිවිය දරුණු සටනක් ඇතිවිය එය එය මුල්ලේරියාගලේ දරුණු සටනක් ඇතිවිය එය වෙනත් පාට පැනකින් ලියන් එය 1562 එය 1562 මුල්ලේරියා සටන ලෙස හඳුන්වයි 1562 මුල්ලේරියා සටන ලෙස හඳුන්වයි 1562 මුල්ලේරියා සටන ලෙස හඳුන්වයි මුල්ලේරියා සටන ලෙස හඳුන්වයි මුල්ලේරියා සටන ලෙස හඳුන්වයි එතෙන් තමයි යන්නේ මෙම සටනට මුහුණ දෙන ලද්දේ 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 මුහුණ දෙන ලද්දේ ටිකිරු කුමරු වන අතර ටිකිරු කුමරු වන අතර මෙම සටනට මුහුණ දෙන ලද්දේ ටිකිරු කුමරු වන අතර ටිකිරු කුමරු වන අතර ටිකිරු කුමරු වන අතර එම සටනින් පෘතුගීසීන් 1600ක් පමණ එම සටනින් පෘතුගීසීන් 1600ක් පමණ මරණයට පත් විය එම සටනින් පෘතුගීසීන් 1600ක් පමණ මරණයට පත් විය එම සටනින් පෘතුගීසීන් 1600ක් පමණ මරණයට පත් විය right ඕක තමයි පෘතුගීසීන් ආසියාවේදී ලැබූ ධර්මතම් පරාජයනේ ඊළඟ තරුවද තියෙන ළඟට ඔව් ඊළඟ තරුවලිය ඊළඟ තරුව මේ පෘතුගීසීන් මෙය පෘතුගීසීන් මෙය පෘතුගීසීන් ආසියාවේදී ලැබූ දෙවි කටයක් ගියා නියමයි නියමයි මේ පෘතුගීසීන් කවුද ගියේ ඕනේ ඕනේ මේ පෘතුගීසීන් ආසියාවේදී ලැබූ මාත් ප්‍රාර්ථනා කරන්නේ ඔයාලගේ ටීම් එක දිනන්න කියලා තමයි හරිද නැත් අපරාධ පවුනේ ඔයාලට නේද මේ පෘතුගීසීන් ආසියාවේදී ලැබූ ලියලිය ඊළඟ තරුව ඈ නෑ ඊළඟ තරුව මේ පෘතුගීසීන් ආසියාවේදී ලැබූ දරුණුතම පරාජයයි 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 එනම් පෘතුගීසීන් ආසියාවේදී ලැබූ දරුණුතම පරාජය තමයි 1562 මුල්ලේරියා සරණ කාටද කියන්න පුළුවන් මේ සටන සැලසුම් කරපු පෘතුගීසි කපිතාන් කවුද මේක සැලසුම් කරපු පෘතුගීසි කපිතාන් කවුද කියන්න අපොන්සෝ පෙරේරාද ලසර්දා එතෙන්ද මලියන් මෙම සටන සැලසුම් කළ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ ලියන් මෙම සටන සැලසුම් කළ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ මෙම සටන සැලසුම් කළ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ මෙම සටන සැලසුම් කළ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ පෘතුගීසි කපිතාන්වරයා ඌයේ වෙනත් පාට පෑන කියන ලියන් පෘතුගීසි කපිතාන්වරයා ඌයේ අපොන්සු පෙරේරාද ලසර්දාය අපොන්සු පෙරේරාද ලසර්දාය
අපොන්සු පෙරේරාද ලසරුදාය අපොන්සු පෙරේරාද ලසරුදාය අපොන්සු පෙරේරාද ලසරුදාය right ලියන ඡේදයක් මේ විදියට ඡේදයක් නැති දෙන්න තරු නැහැනේ ඡේදනේ තියෙන ඔව් ලියන් माया दुन्ने राजुगेन पासु एक बार करान बारा कोई माया दुन्ने राजुगेन पासु एक बार करान रूल गोड़ा तीनों ने तावे तनी आधी कमाने लिया लिया ये मत कर लिया कर लो अपने माया दुन्ने राजुगेन पासु माया दुन्ने राजुगेन पासु माया दुन्ने राजुगेन पासु माया दुन्ने राजुगेन पासु पुत तिकिरु कुमारु माया दुन्ने राजुगेन पासु पुत तिकिरु कुमारु माया दुन्ने राजुगेन पासु पुत तिकिरु कुमारु पुत तिकिरु कुमारु पुत तिकिरु कुमारु पलवन राजसिंहनामिन पुत तिकिरु कुमारु पलवन राजसिंहनामिन पलवन राजसिंहनामिन सीतावक राजबावट पाप्तिय पलवन राजसिंहनामिन सीतावक राजबावट पाप्तिय सीतावक राजबावट पाप्तिय मोहु इतना मलयान सीतावक राजबावट पाप्तिय मोहु 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 एकदास पंसी असुवेदी मोहु एकदास पंसी असुवेदी मोहु एकदास पंसी असुवेदी महानुवर राजधानी आक्रमणे कोटे मोहु एकदास पंसी असुवेदी महानुवर राजधानी आक्रमणे कोटे महानुवर राजधानी आक्रमणे कोटे महानुवर राजधानी आक्रमणे कोटे महानुवर राजधानी आक्रमणे कोटे कालियाद्दे बंदार राजु पलवा हर महानुवर राजधानी आक्रमणे कोटे कालियाद्दे बंदार राजु पलवा हर कालियाद्दे बंदार राजु पलवा हर कालियाद्दे बंदार राजु पलवा हर महानुवर सीतावकट ऐंदागनु लेबिनी करलियद्दे बंडाराजु पलवाहर महानुवर सीतावकट ऐंदागनु लेबिनी महानुवर सीतावकट ऐंदागनु लेबिनी ओक मतकेतिन वालट अपी दहाय वसर दिगन गत्ता महानुवर राजधानी पाड मत कहते महानुवर राजधानी पाडमेदि उबट मम कियला दुन्ना महानुवर युगे गेन कथा करनकोट महानुवर युगे पालके हिटिया कालियद्दे बंडार कियला मत कहते मे कालियद्दे बंडार रजतुमागे काले 1580 दि सीतावक राजसिंह महानुवर आक्रमणे करनाने मेकट मुहुण देन शक्तियक मतिबिच्च कालियद्दे बंडार महानुवर अतहरला जीविते भेदगेन पुर्तुगीसी लंगट पलायन वाने इता पहासुवेन सीतावक राजसिंह रजतुमा महानुवर राजधानी ऐंदगन्न कोहादद सीतावक राजधानीट ऐंदगन्न कटयुतु कराने ओबट मतकद ओय 1580 सीतावक पलवन राजसिंह नमे महानुवर आक्रमणय करला कालियद्दे एलवला महानुवर राजधानीय सीतावकट ऐंदगन्न कटयुतु किरीमेदी प्रबल कर्तव्य आक्रमण सातकर कुमार सीतावक पलवन राज सिंहलेटियादनी प्रभु नायके किटिया कौदे पेरादनी प्रभु नायके मतकद वीर सुंदर भंडार पेरादनी वीर सुंदर भंडार के सहयोगे लेद सीतावक पलवन राज सिंह मेघदास पंसी असुवे उड्रट आक्रमणे सार्थक करगन
මහනුවරාක්‍රමණය සාර්ථක කරගත් හැබැයි ඒ සහයෝගයේ දීපු වීරසුන්දර බණ්ඩාරම අවසානට මරා දමනවානේ නේද සීතාවක රාජසිංහ ඒ වීරසුන්දර බණ්ඩාර බොරුවලක දාලා මරණවානේ ඒ වීරසුන්දර බණ්ඩාරගේ පුතා තමයි කොණප්පු බණ්ඩාරයා පස්සේ කාලේ මහනුවර රජ වෙනවා පළවන විනදරම සූර්ය නමින් මතකතිනේ එතකොට දැන් ඔන්න මේ පීරාදෙනී ප්‍රභූනායක වීරසුන්දර බණ්ඩාරගේ සහයෙන් ටිකිරි කුමාරය මහනුවර ආක්‍රමණය කරලා කරලියක් දෙලවලා මහනුවරත් ඇඳගෙන සීතාවකට දැන් ඔන්න ඕක පාලනය කරන් යනවනේ දැන් ඊට පස්සේ ටික දවසක් යනකොට වීරසුන්දර බණ්ඩාර බොරු වරක දාලා මරනවා වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොණප්පු බණ්ඩාර රාජසිංහගෙන් පලිගන පෘතුගීසීන් ළඟට යනවා ඊට පස්සේ පෘතුගීසීන් කාලයකට පස්සේ මහනුවර ආක්‍රමණය කරලා ටිකිරි කුමාරයාගේ සීතාවක රාජසිංහ රජතුමාගේ හමුදාව නෝරින් එළවලා පෘතුගීසි මහනුවරත් පත් කරගෙන පෘතුගීසීන් ළඟ ඉඳපු යමසිංහ බණ්ඩාර රජ කරනවා එයාගේ මරණින් පස්සේ කොණප්පු බණ්ඩාර කුමාරයා පළවන විමල ධර්මසූරිය නමින් මහනුවර රජ වෙනවානේ නේද ඔහොම කාලයේ ගෙවිගෙන යනකොට ආයේ සීතාවක පළවන රාජසිංහ රජතුමාට ඕනි කරනවා මහනුවර ආක්‍රමණය කරන්න ආයවතාවක් ඕනි කරන මහනුවර ආක්‍රමණය කරන්න ඒ වෙනකොට මහනුවර පාලකේ වෙන කවුරුවත් නෙවෙයි පළවන විමල ධර්මසූරිය පළවන විමල ධර්මසූරියත් එක්ක යුද්ධ කරලා මහනුවර යලි සීතාවට කැඳ ගන්න සීතාවක පළවන රාජසිංහ රජතුමාට ඕනකමක් ලැබෙනවා ඒ අනුව මෙයා යනවා හමුදාවකුත් අරන් මහනුවර අල්ලන්න මොකෝ වෙන්නේ සීතාවක රාජසිංහයි විමල ධර්මසූරිය අතර යුද්ධයක් ඇති වෙනවා ඒ යුද්ධෙන් පරදිනවා සීතාවක පළවන රාජසිංහ මැරෙන්නේ නැහැ පරදිනවා දිනන්න බෑ අනකාමියෙක් තමයි පළවන විමල ධර්මසූරිය කියලා කියන්නේ විමල ධර්මසූරියගේ සටන් වලට මුහුණ දෙන්න මෙයාට බැරි වුණා මෙයා පරදිනවා පරදලා ජීවිතේ බේරගෙන මෙයා ආයේ පලා ආවා සීතාවකට ඒ එන අතරවාරේ මහනුවරදී යුද්ධෙන් පරදිලා පළවන විමල ධර්මසූරිය හමුවෙන් අන්ත පරාජයට පත් වෙලා ජීවිතේ බේරගෙන ආයේ සීතාවක බලා එන අතරවාරයේදී පෙතංගොඩ ප්‍රදේශයේදී පෙතංගොඩ උයනේදී කකුලේ ඇනෙනවා උණ කටුවක් මේ උණ කටුව ඇනිලා ඒ උණ කටුව ඇනිච්ච තැන ටික දවසක් යනකොට ඉදිමිලා වන වෙලා විස බීජයක් ගිහිල්ලා කොහොම හරි වෙලා නේද අවසානෙට ওই උණ කටුව ඇනිලා ඒ ඇතිවෙච්ච රෝගී තත්ත්වයෙන් සීතාවක ප්‍රථම රාජසිංහ මරණයට පත් වෙනවා එහෙනම් සීතාවක රාජසිංහ මැරෙන්නේ උණ කටුවක් කකුණ ඇනිලා එක විස වෙලා පෙතංගොඩ උයනේදී විස උණ කටුවක් ඇනිලා ඒක විස වීමෙන් තමයි මේ රජාගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ මේ පළවන රාජසිංහ මරණින් පස්සේ මේ රාජධානියට නිවැරදි උරුමකාරයෙක් නැති වෙනවා නිවැරදි රාජ්‍ය උරුමකාරයෙක් නැති වෙනවා සීතාවකට මේ රාජධානියේ රජකමට කට්ටිය පොරකනෝ එක එක්කෙනා රජ වෙනවා වැඩි කාලක් ඉන්න හම්බෙන්නේ අරාජිකයි ඥාජිකභාවය දැක්ක පෘතුගීසි සීතාවක ආක්‍රමණය කරලා බොහෝ කොටස් පෘතුගීසීන්ගේ ග්‍රහණය නතු කරගත්තා තව ටිකක් මහනුවරට අයිති වුණා පළවන විමල ධර්මසූරිය ටිකක් අල්ලගත්තා පෘතුගීසීන් ටිකක් අල්ලගත්තා පළවන රාජසිංහගෙන් පස්සේ සීතාවක රාජධානිය මොකක් වුණාද බිඳ වැටුණා කියන එක මතක තියාගන්න විනාශ වෙලා ගියා තේරුණා නේද එච්චරයි තියෙන්නේ ලියන ඡේදයේ මේ විදියට ලියන් අවසාන ඡේදයේ පසු කලෙක සීතාවක ලියන අවසාන ඡේදයේ පසු කලෙක සීතාවක පළවන රාජසිංහ රජුහා 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 පළවන විමල ධර්මසූරිය රජු අතර 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 ඇති වූ සටනින් පළවන විමල ධර්මසූරිය රජු අතර ඇති වූ සටනින් ඇති වූ සටනින් ඇති වූ සටනින් රාජසිංහ රජු ඇති වූ සටනින්
රාජසිංහ රජු පරාජයට පත් වූ අතර පළවන විමල ධර්ම සූර්ය රජු අතර ඇති වූ සටනින් රාජසිංහ රජු පරාජයට පත් වූ අතර රාජසිංහ රජු පරාජයට පත් වූ අතර රාජසිංහ රජු පරාජයට පත් වූ අතර නැවත සීතාවක බලා එන අතරතුර පරාජයට පත් වූ අතර නැවත සීතාවක බලා එන අතරතුර නැවත සීතාවක බලා එන අතරතුර නැවත සීතාවක බලා එන අතරතුර පෙතන් ගොඩ ප්‍රදේශයේදී තත් පෙතන් ගොඩ උයන දැන් උයනක් ඒකල් ප්‍රදේශයක් වෙන්නේ නැතිනේ පෙතන් ගොඩ ප්‍රදේශයේදී පෙතන්ගොඩ ප්‍රදේශයේදී පෙතන්ගොඩ ප්‍රදේශයේදී උණකටුවක් පාදේ ඇනීමෙන් පෙතන්ගොඩ ප්‍රදේශයේදී උණකටුවක් පාදයේ ඇනීමෙන් ඇති වූ උණකටුවක් පාදයේ ඇනීමෙන් ඇති වූ තුවාලයකින් තුවාලයකින් රජු මරණයට පත් විය උණකටුවක් පාදේ ඇනීමෙන් ඇති වූ තුවාලයකින් රජු මරණයට පත් විය රජු මරණයට පත් විය රජු මරණයට පත් විය රජු මරණයට පත් විය එතනින් සීතාවක යුගය ඉවරයි හරිද යාපනය ගැන කතා කරන්න තියෙන දවස උඩරට ගැන කතා කරා චුට්ටක් එදිනෙම පෘතුගීසි ඉවරයි හරිද අපිට ලබන සෙනසුරාදා පෘතුගීසීන් ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන් ඉතින් ලන්දේසි ගැන චුට්ටයි තියෙන්නේ අපිට තව දවස් 3ක් කතා කරනකොට පාඩම ඉවර කරන්න පුළුවන්. තව දවස් 3කින් අපිට පාඩමේ අවසානය දකින්න පුළුවන් වෙයි. එහෙනම් මොනවාද අපි අවසන් කරා? සීතාවක රාජධානිය පිළිබඳ, වීදිය බණ්ඩාර කුමාරය පිළිබඳ සහ පෘතුගීසීන්ගේ වෙරළබඩ තීරයේ බල ව්‍යාප්තිය පිළිබඳ. අර නේද? විජේබා කොල්ලේ රජගේ පාලන කාලය කියන්නකෝ පොඩ්ඩක්. ආ? ඉකිරි කුමාරයාගේ පාලන කාලය? ඉකිරි කුමාරයාගේ හරි අහන්න දරුකටව එතකොට දවසේ අපි කතා කරන අවසන් කරා වීදිය බණ්ඩාර ගැන සීතාවක රාජධානිය සම්පූර්ණයෙන්ම අපි කතා කරලා තියෙනවා ඒකේ තව අවසානට ලොකු ටික ඕනේ නැහැ ඒ කියන්නේ මේ පළවන රාජසිංහයතුමාගේ මරණින් පස්සේ තව කීප දෙනෙක් මේ රාජධානි රජ වෙනවා අරුත්ත කිවෙන්ඩු පෙරුමාල් නිකපිටියේ බණ්ඩාර ඔයගේ කීප දෙනෙක් ඔක රාජ්‍යත්වයට පත් වුණාට ඒගොල්ලොන්ට වැඩි කාලයක් ඔය රාජධානිය පාලනය කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ල දුර්වල පාලකයෝ අවසාන හිමියට හිමියට මේ රාජධානිය විනාශ වෙලා යනවා. පෘතුගීසි ටිකක් අල්ලා ගන්නවා. මහනුවර පාලකයෝ ටිකක් බලය අත්පත් කරගත්තා. අර නේද? දරුපටව් දැන් ඕන මතක තියාගන්න ඕනි වැදගත් කාරණා ටික තමයි ඔය මේ 1505 පෘතුගීසි ලංකාවට එනකොට දේශපාලනික බෙදීම. පෘතුගීසි එනකොට මේ රටේ දේශපාලනික බෙදීම මතක තියෙන්න එපා කෝට්ටේ මහනුවර යාපනය රජවරු ටික මතක තියෙන්න ඕන විජේබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ බෙදීම ඒවයි පාලකයෝ වෙනම මතක තියෙන්න ඕනි ඒව අනිවාර්යෙන් වෙන වෙනම හොඳට මතක තියාගන්න ඕනි හර නේද ඕකට අදාළ ප්‍රශ්න කීපයක් මම ඔයාලගේ මේ මාසේ සිතියම් පොතේ දාලාත් තියෙනවා මේ මාසේ සිතියම් පොතේ දාලාත් තියෙනවා ඕකට අදාළ ප්‍රශ්න කීපයක් අපි එස්සෙන සුරාදට ඒ ටික කතා කරගමු හර නේද සෙනසුරාදට පිය ටික කතා කරලා හිමියට ඉවර කරගමු පෘතුගීසි ගැන කතා කරලා ඉවර ගන්න පුළුවන් සෙනසුරාදට ඉරිදට අපිට පුළුවන් ලන්දේසි ඊළඟ සෙනසුරාදට ලන්දේසි ඉවර කරලා නේද පාඩමට සමුදෙන්න පුළුවන් එතකොට 10 වසර මේ පාඩම ඉවර වෙනකොට තව එකයි තියෙන උගන්නන්න හර නේද යා රාජධානි පාඩම තමයි අපිට උගන්නන්න තියෙන්නේ මම ඒක අනිවාර්යෙන් උගන්වනවා මේ දවස්වල මම 10 වසරට යන්නේ පාඩම මේ මාසේ මම 10 වසර කරන මේ පාඩමනේ මේ පාඩමේ රෙකෝඩින්ග්ස් ටික මම ඔක්කොම එකතු කරගන්නවා ඊට පස්සේ අපිට විධිමත් ඒ රෙකෝඩින්ග්ස් ටික හරි දාලා නැත්නම් ඔයාලට අලුතෙන් මේ විදිහට පාඩම කරලා හරි අපිට වෙලා ඕන තරම් තියෙන මේ වෙනකන් තියෙනවානේ නේද ඉවර කරගන්න පුළුවන් වෙයි රයිට් හෙට 15 අඟහරුවාද 16 බලමු රජය 16 න් පස්සේ උපකාරක පන්ති කරන්න අවසර දෙයිද කට්ටිය පන්ති එයිද ආයතන විවෘත වෙයිද ළමයි පන්ති එයිද රෝගී තත්ත්වය ලංකාවේ කොහොමද මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද
एक इंदमान दो को माधिक्षणे करेगा त्यहाँकी ऐने ऐने साथी हिटिंग इलेमेंट साथी आप इटे ओके निरीक्षणे करला आप इटे तीन दो कटे ने पुलवांग बे मुकाबली सरहाते कराने पुलवांग किया ला है बे इतनी ऑनलाइन क्लास के नातर अवेनी ने एक ना मनाप्या मुकुट अधिकारी गाने पां ऑनलाइन ने के दिगत में आना मा मुकद माँ विश्वास करना मा मेरे रोगी तात्या तिक्का आप इटे आवश्यक ले बने काट नहीं बे अनित का नेद मन्ना हितान्या लेसीएम पांतिया करगाना पिटा लेबेइ द कियरा लेबुनो थोड़ाई है बेइ दिन सावुक के आरक्षित वैरी कराने में नो उपकार कमांतिया न मना हर नेद नीट टकरे इन्ने वेनो विकार बे हर द मास्से का दाला दुरती ऐला इगेन गाने बेइ बहुबुत बे नेद नेतन लेडी हर दागे ना विभाग लिया ने बेनेत බලමු අපි ළඟ සතියේ කොහොමද මේකේ හැසිරීම කියලා. එහෙනම් හෙට රිවිෂන් එක 10:00 පාස් පේපර්ස් පටන් ගන්න දවස හෙට පාස් පේපර්ස් කතා කරමු. එතකන් අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ජය වේවා ජයශ්‍රී පරිස්සමින් ඉන්න. එන හැමෝටම good night. හෙට ඉස්කෝල යන තැන කට්ටියට ඉස්කෝල යනවාද? නම? හෙට පාසල යනවාද? ओह मैं विकेट लंका ऑस्ट्रेलिया ऑस्ट्रेलिया गानों से कैप्टन गहुआ के समय से गहुआ के समय जम्मू को बेला थी किसी हाथरस नंबर विकेट देखा है मामा से